සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම වෛද්‍ය සජිත් එදිරිසිංහ, ජාතන පුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතිකාචාර්යවරයෙක්. මම අද ඔයගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශුද්ධ ප්ලාස්ටික්, එහෙම නැත්නම් මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියන එක, සහ එකකින් කොහොමද කැන්සර් හැදෙන්නේ කියන එක. අපි ඉස්සෙල්ලාම බැලුවොත් එහෙම මොකද්ද මේ මයික්‍රෝ, එහෙම නැත්නම් නැනෝ ස්කේල් එක කියන එක. අපි හැමෝම දන්න දෙයකින් අපි නොදන්න දෙයකට ගියොත් ඉස්සෙල්ලාම අපි හැමෝම දන්න දේ තමයි මේ සිම් කාඩ් එක. දැන් එන්න එන්න ඒ සිම් කාඩ් එක පොඩි වෙනවා, ඒ කියන්නේ මයික්‍රෝ වෙනවා, ඊට පස්සේ ඒක නැනෝ ස්කේල් එකට වැටෙනවා. දැන් මෙන්න මේ තත්ත්වෙම තමයි අපි අර මයික්‍රෝ එහෙමත් නැත්නම් නැනෝ ප්ලාස්ටික් ගැන කියනකොටත්, ඒ කියන්නේ අපිට ඇහැට පේන ප්ලාස්ටික් ප්‍රමාණය චූටි චූටි කෑලි කොටස් වලට කැඩුනට පස්සේ අපිට ඇහැට පේන්නේ නැති ලෙවල් එකකට කැඩෙනවා. අන්න ඒක තමයි අපි අද කතා කරන්න යන්නේ, කොහොමද මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් හැදෙන්නේ සහ ඒකෙන් කොහොමද කැන්සර් හැදෙන්නේ කියන එක. අපි මේක බැලුවොත් එහෙම දැන් මේ තියෙන්නේ මේ ස්කේල් එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ මේ කෙරෝලේ තියෙන වෝටර්මෙලන් ගෙඩියක්. ඒක අපිට ඇහැට පේනවා. දැන් අපි අද කතා කරන්න යන්නේ මේ 10^6යි 10^8 බලය. ඒ කියන්නේ ඉතාමත් කුඩා. ඒ කියන්නේ මේවා ඇහැට පේන්නේ නැහැ. නමුත් මේක අපි ප්ලාස්ටික් ලෝකෙට ඉන්ට්‍රඩියුස් කළ දීපු දවස ඉඳන් මේක හැදෙන්න පටන් අරන් තියෙනවා. නමුත් මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් ගැන කතා කරන්න පටන් අරගෙන තියෙන බොහොම මෑත කාලයකදී. මොකද ඒක එච්චර කල් අඳුරගෙන තිබ්බේ නැහැ. අපි මේ කතා කරලා තිබ්බේ අපි දැක්කේ ඇහැට පේන ප්ලාස්ටික් ගැන. දැන් අපි කතා කරන්නේ ඇහැට පේන ප්ලාස්ටික් ඕන තරම් අපි දන්නවා. නමුත් දැන් කතා කරන්නේ ඉස්සරහට අපි ඇහැට පේන්නේ නැති ප්ලාස්ටික් ගැන. අපි 10^6 බලය සහ 8 බලය, ඒ කියන්නේ නැනෝ සහ මයික්‍රෝ ස්කේල් එකේ ප්ලාස්ටික් ගැන තමයි අපි කතා කරන්නේ. ඒක තවත් හොඳට බැලුවොත් එහෙම මේ මොකද්ද මේ නැනෝ සහ මයික්‍රෝ කියන්නේ කියලා. අපි අපි ඉන්න ලෝකේ පෘථිවිය ගත්තොත් එහෙම ඒකේ ඩයමීටර් එක මේ මීටරයක් නම් අපි අර පොඩි කාලේ අපි සෙල්ලම් කරපු අර ටීක් බෝල තියෙන අන්න ඒක තමයි නැනෝ මීටර් එකක් කියලා කියන්නේ. එතකොට දැන් හිතාගන්න අපි අතේ ටීක් බෝලයක් තියෙනවා නම් අපි මුළු ලෝකෙත් එක්ක සංසන්දනය කරොත් අන්න එච්චරට කුඩයි මේ නැනෝ පාටිකල් එකක් කියන එක. මයික්‍රෝත් එහෙම අපි මේ ෆිසියෝതെරපි වලට ගන්න මේ වගේ සෙන්ටිමීටර් 100 ඩයමීටර් එකක් තියෙන බෝල තියෙනවා. අන්න ඒ බෝලයක් මුළු ලෝක ගෝලයත් එක්ක සංසන්දනය කරාට පස්සේ අන්න එච්චරට කුඩයි මේ මේ මයික්‍රෝ සහ නැනෝ පාටිකල්ස් කියන එක. හරි, මොකද්ද මේ මයික්‍රෝ ප්ලාස්ටික් කියලා කියන්නේ? මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා කියන්නේ ඒකේ ඩෙෆිනිෂන් එක ගත්තොත්, අර්ථ දැක්වීම ගත්තොත්, ඕනෑම ප්ලාස්ටික් හරි ප්ලාස්ටික් කෙඳි වර්ගයක් මිලිමීටර් 5ට වඩා අඩු ඕනෑම දෙයක් අපි මයික්‍රෝ ප්ලාස්ටික් ගණයට ගන්නවා. දැන් එහෙම කතා කරනකොට මේ අපිට මේ පින්තූර වල ඔයගලන්ට පේන විදිහට බලන්න පුළුවන් දත් මදින ටූත්පේස්ට් වල චූටි චූටි බීඩ්ස් තියෙනවා. ඊට පස්සේ අපි මූණ හොදන්න ගන්න ෆේෂියල් ස්ක්‍රබින්ග්ස් වල චූටි බීඩ්ස් තියෙනවා. අන්න ඒවා සියල්ලම කන්සිඩර් කරන්න මේ මයික්‍රෝ ප්ලාස්ටික් ගණයට. ඒ වගේම අපි අඳින ඇඳුම් වල නයිලොන්, වොෂින් මැෂින් එකේ හොදනකොට මෙහෙම කෙඳි කෙඳි යනවා. ඒවත් කන්සිඩර් කරන්නේ මයික්‍රෝ ෆයිබර්ස්, එහෙම නැත්නම් මයික්‍රෝ ප්ලාස්ටික්ස් විදියට. මම චූටි මයික්‍රෝ ප්ලාස්ටික්ස් ටිකක් ගෙනල්ලා තියෙනවා මේ සමරත්න. මේ මේක මම අතින් අත එවන්නම්, ඒක බලන්න. ඒකේ තියෙනවා ඔය අපි මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියන්නේ මොකද්ද කියන එක. බලලා අනිත් එක්කෙනාට පාස් කරන්න. එතකොට ඔයගොල්ලන්ට හරි අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද සංසන්දනාත්මක වටිනාකම. ඒකේ මම දාලා තිනවා පරිප්පුවට සහ වැලි. ඔයගොල්ලන්ට කම්පයර් කරලා බලන්න පුළුවන් ඊටත් වඩා පොඩි මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියන එක. හරි. අපි අධ්‍යයනය කරනකොට මේක අපි ක්ලැසිෆයි කරනවා ප්‍රාථමික සහ ද්විතීක කියලා. ප්‍රාථමික මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා කියන්නේ ඒක මිලිමීටර් 5ට වඩා අඩුවෙන් මැනිෆැක්චර් කරලම ඉවරනවා. ද්විතීක කියන්නේ අපි අර එළියට විසිකන ප්ලාස්ටික් බෝතල්, යෝගට් කෝප්ප, ස්ට්‍රෝ බට පරිසරයට ගියාට පස්සේ ඒවා පරිසරයේ තියෙන විවිධ සංඝටක හින්දා කුඩා කොටස් වලට කැඩෙනවා. ඒ කියන්නේ ඉරු එළිය, වර්ෂාව, ඊට පස්සේ ටයර් වලට අහුවෙලා පොඩි පොඩි කෑලි වලට කැඩෙනවා. අන්න ඒව තමයි අපි ගණන් ගන්නේ ද්විතීක මයික්‍රෝ ප්ලාස්ටික් ගණයට.
මේ තියෙන්නේ ඒකට අදාළ පින්තූර. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ප්‍රාථමික මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියන්නේ ඒ චූටි බීඩ්ස් ඔය සාරිය වල එහෙම අල්ලන් දෙන පොඩි බීඩ්ස් තියෙන. අන්න ඒ බීඩ්ස් ඊළඟට ඔය ඇඳුම් වල තියෙන නයිලොන්, හරි? මේ ටූත් පේස්ට් වල එන චූටි බීඩ්ස්, ඊළඟට ෆේෂල් ස්ක්‍රබින්ග්ස් වල තියෙන පොලිඑතිලින් බීඩ් එක. ඒවා තමයි ඔක්කොම මේ ප්‍රයිමරි මයික්‍රෝ ප්ලාස්ටික්ස්. එහෙම නැත්නම් ප්‍රාථමික මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා ගන්න. ඊළඟට ද්විතීක කියලා කියන්නේ අපි එළියට විසික් කරන ප්ලාස්ටික් බෝතල්. ප්‍රත්‍යක්ෂීකරණය කරන්නේ නැතුව ඔය යන ගමන් බීල විසික් කරන ප්ලාස්ටික් බෝතල් මේ ටයර් වලට අහු වෙන්න පුළුවන්, ඉර එළියට, වර්ෂාවට, ඊට පස්සේ UV රේඩියේෂන් මොන හරි එකක් හින්දා චූටි චූටි කැලිය වලට කැඩෙනවා. ඒ කැඩිලා ඇති වෙන මයික්‍රෝ මේ පාටිකල්ස් තමයි අපි සෙකන්ඩරි මයික්‍රෝ ප්ලාස්ටික්ස් කියලා ගන්න. ඔන්න ඔය හේතු හින්දා අපිට ද්විතීක මයික්‍රෝ ප්ලාස්ටික්ස් වැඩි වශයෙන් පරිසරයට උදාහරණ. දැන් අපි බැලුවොත් එහෙම 2018 වර්ෂයේදී මේ රොයල් ස්ටැටිස්ටිකල් සොසයිටියකින් දීලා තියෙන දත්ත අනුව ලෝකෙම, ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම 9.5% හෝ ඊට වඩා අඩුයි අපි ඔය එක එක සංගම් හරි කර්මන්ත ශාලා ඒ ඔක්කොම හදාගෙන අපි රීසයිකල් කරන ප්ලාස්ටික් තියෙන. ඒ කියන්නේ අනිත් 90%ම එකපාරක් පාවිච්චි කළා. ඒ කියන්නේ අපි ලන්ච් ෂීට්ස් කෑම ඔතනෙව, ඊට පස්සේ කීප පාරක් පාවිච්චි කරන මේවාගේ පෑන්, හරි, පාවිච්චි කරලා එළියට විසික් කරනවා. හරි, අපිට ඔය ප්‍රත්‍යක්ෂීකරණය කියලා පේන එක තාම තියෙන 10%ටත් වඩා අඩුයි. ඒ කියන්නේ මේ අපේ පරිසරයේ දැන් 90%ක් විතර බොල්තින් වලින් අහක් කරනේ වලින් පිරීගෙන යනවා දැන්. ඇයි දැන් කොහොමද මේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් ඇයි අපිට වැදගත් වෙන්නේ? නිකන් අහ කරන ප්ලාස්ටික් කියලා කොහොමද ඒක අපිට වැදගත් වෙන්නේ? දැන් අර මං ඉස්සර පෙන්නුව විදිහට මේවා ඉතාමත් කුඩා පාටිකල්ස් වලට කැඩෙනවා. එහෙම කැඩුනට පස්සේ ඒවා ඊට පස්සේ කානු හරහා, ඇලදොල, එහෙම ගංගා හරහා අන්තිමට ගිහිල්ලා එකතු වෙන්නේ මුහුදට. මුහුදේ ඉන්නවා අපිට ඇහැට පේන සහ ඇහැට නොපෙනෙන ජීවීන් ඉන්නවා, ගංගාවලත් ඉන්නවා. එතකොට අපි අර ඕලෙවල් කාලේ ඉගෙනගත්ත ආහාර ධාමයේ ඉහළට යන්න යන්න මොකද වෙන්නේ? ආහාර ධාමයේ කුඩාම කොටස්වල මූලික පුරුක්වල ඉන්නේ අර කූනිස්සෝ, පොඩි කකුලෝ වගේ පොඩි පොඩි සත්තු. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලන්ට අඳුර ගන්න බෑ මේක ප්ලාස්ටික් කෑල්ලක්ද, ඒගොල්ලන්ට හම්බෙන කෑම එකක්ද කියන එක. ඒගොල්ලෝ ඒවා කන්න පටන් ගන්නවා. එතකොට මම ඕගොල්ලන්ට පෙන්නන්නම් ඊළඟට. එතකොට ඒ කූනිස්සෝ හරි කකුලෝ හරි ඒවා කෑවට පස්සේ ඒ කූනිස්සන්ව සහ කකුලුවන්ව ඊට වඩා ලොකු මාළුවෙක් කනවා. ඊට පස්සේ ඒ මාළුව ටික ඊටත් වඩා ලොකු මාළුවෙක් කනවා. ඊට පස්සේ ඒ මාළුවව අපි කනවා. එතකොට මොකද වෙන්නේ? අපි එන්න මේ ආහාර ධාමේ එක එක තැන් වලින් අපි මේ මිනිසා විසින් ආහාර ගන්නකොට අර මේ සතාගේ ඇඟ ඇතුලේ තියෙන මයික්‍රෝ පාටිකල්ස් අපි කුණිස්සොත් කනවා, සාලයොත් කනවා, ලොකු බලයෝ කූරිත් කනවා. එහෙම කනකොට මොකද වෙන්නේ? ඒ ඔක්කොම ටික අන්තිමට ඉතුරු වෙන්නේ ඇවිල්ලා අපේ ඇඟ ඇතුලේ. මෙන්න මේ ඩයග්‍රෑම් එකේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ අන්වීක්ෂීය සත්තු. ওই නිල් මේ කොළපාටට, ලුමිනස් කොළපාටට ඔය පේන්නේ ඒ ෆ්ලොරසන්ස් මේ මයික් එකෙන් බැලුවාට පස්සේ ඔය ඇඟ ඇතුලේ ওই කොළපාට ඉරි වගේ පේන්නේ. ඒ ඔක්කොම තමයි මයික්‍රෝ පාටිකල්ස්, ওই මයික්‍රෝ ප්ලාස්ටික් බීඩ්ස් ඔය අපි එළියට විසික් කරපුවා. ඒ සත්තු අඳුරන්නේ නැහැ මේක කෑම එකක්ද මොකද්ද කියන එක. ඒ සත්තු කනවා. දැන් මෙතන මේ උඩ ඉන්න ඉස්ස වගේ එකාගේ බඩ තන්කර ඒ ආහාර මාර්ගයේ දිගටම තියෙන්නේ මයික්‍රෝ ප්ලාස්ටික්ස් එකතු වෙලා. ඒ කියන්නේ දැන් ඒ සතාගේ බඩ ඇතුළේ වෙන මොකක්වත් නැහැ, ඔක්කොම තියෙන තනිකර ප්ලාස්ටික්ස්. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ සතාව තව මාළුවෙක් එහෙම කෑවට පස්සේ මාළුන්ට තව ඇහැට පේන ලොකු ප්ලාස්ටික් කැලි කන්නත් පුළුවන්. ඒ වගේම අර සත්තු කන්නත් පුළුවන්. දැන් එහෙම බැලුවට පස්සේ අපි දැන් ෆුඩ් සිටි එකේ ගිහිල්ලා මාළු හරි මාළු මාකට් එකේ ගිහිල්ලා මාළු ගන්නකොට මේ ලසන්ට අඩු කරලා තියෙනවා තමයි. නමුත් උන්ගේ බඩවල් ඇතුලේ සහ ඇඟ ඇතුලේ මේ ප්ලාස්ටික් කැලි තියෙනවා. මේක ලංකාවෙත් තියෙනවා, ලෝකෙත් හැමතැනම තියෙනවා. මේක සංසන්දනාත්මක ආපහු දර්ශනය. මේ මෙතන තියෙන පවුමි කාසියක් ඊට වඩා මේ කුඩා මාළු දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ මේ පල්ලෙහා ඉන්න මාළුවගේ ඉස්සරහෙන් තියෙනවා 500 මේ මයික්‍රෝමීටර් පොඩි අපේ මේ නයිලෝන් ඇඳුම් වලින් අහක යන ෆයිබර් එකක්. ඒ මේ මාළුවට එක හුඟක් වෙලාවට පේන්නේ ඒක පණුවෙක් වගේ. ඒගොල්ලෝ ඒක කනවා. ඊට පස්සේ මේ මාළුන් ආපහු අර ආහාර ධාමයේ ඉහළට යනකොට ඒ ෆයිබර්ස් ලොකු ප්‍රමාණෙන් අපේ ඇඟවල් ඇතුළට ඇතුල් වෙනවා. මේක එක ස්ටඩි එකක් කරපු චීනේ සහ කඩුලාන පරිසර ආශ්‍රිතව කරපු ස්ටඩි එකක්. අර තියෙන අර ෆිල්ම් කියලා ගහලා තියෙන මේ යට කෙරෝල එක බැලුවොත් එහෙම ඒ ෆිල්ම්ස් තමයි ඔය අපේ කාලා විසික් කරන ලන්ච් ෂීට්ස් තියෙන ඒවල පොඩි කෑලි. අර ෆයිබර්ස් කියලා වැටලා තියෙන ඔය ඇඳුම් වලින් අහක යන නයිලොන් පොඩි කෑලි. ඊට පස්සේ ඔය ෆ්‍රැග්මන්ට්ස් තමයි ඔය යෝගට් කෝප්, ප්ලාස්ටික් බෝතල් ඒ ඔක්කොම. වල පොඩියට කැඩෙන කෑලි මේ ඔක්කොම අන්වික්ෂීය ලෙවල් එකට කැඩිච්ච ඒවා.
මෙතන කෙරෝලේ මේ පෙන්නල තියෙන මේ graph එකේ මේ අට x අක්ෂයේ තියෙන මේ මාළුන් වර්ග ටික දැන් බලන්න ඒගොල්ලොන්ගේ grill එකේ ඒ කියන්නේ කර්මලේ ඒ වගේම ආමාශයේ ඒ වගේම ආහාර මාර්ගයේ පද්ධතියෙත් එක එක concentrations වලට මේ microplastics ඉතුරු වෙලා තියෙනවා භයානකම දේ ඔන්නෝක ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිකුත් කළ තියෙන පිටු 120 ගානක වාර්තාවක් අපි බොන වතුරේ microplastics තියෙනවා දැන් ලෝකේ රටවල් 14ක් එකකින් වතුර සාම්පල 159ක් අරගෙන කරපු පරීක්ෂණයකදී පෙන්වලා දීලා තියෙනවා ඒ 159න් 183කම මේ microplastics තියෙනවා ඇමරිකාවේ තමයි වැඩිම තියෙන්නේ ගත්ත වතුර සාම්පල් වලින් 94කම මේ microplastics තිබිලා තියෙනවා ඒ කියන්නේ මේ මේ ලෝකයේ ගත්තේ ඉතින් ලංකාවේ වතුර ගැන අහන්න දෙයක් නැහැ. හරි? මේක තව ස්ටඩි එකක්. ඔය මම රතු පාටට highlight කරලා තියෙන ඉන්දියා and China. මේ ඉන්දියාවෙන් ගත්ත මේ එක එක තැන් වලින් purchasing locations කියලා දාලා තින්නේ. ඔය තියෙන මුම්බායි වල, චෙන්නයි, නිව් දිල්ලි. මේ තැන් වලින් ගත්ත වතුර samples වල microplastics කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියන එක බලන්න ඒකේ දාලා තියෙන micrometers 100ට වඩා වැඩි අංශු කීයක් තියෙනවද? 6.5 100 අතර මේ micrometers ඊට වඩා අර ටීක් බෝල ලෙවල් එක ඒ කියන්නේ නැනෝ ස්කේල් එකට ගියාට පස්සේ මේකට අහු වෙලා නැහැ ඒවා නැනෝ පාටිකල්ස් ඊටත් වැඩියෙන් මේකේ තියෙනවා අපි කොච්චර කනවද දැනට මේ ඔස්ට්‍රේලියා නිව්කාසල් යුනිවර්සිටි එකේ කරපු පරීක්ෂණයකින් පෙන්වලා දීලා තියෙනවා අපි සුමානකට මාසයකට නෙමෙයි සුමානකට ග්‍රෑම් 5ක් ප්ලාස්ටික් මේ කතා කරන මමත් මේක අහන් ඉන්න ඕගොල්ලොත් ඇතුළුව ග්‍රෑම් 5ක් සතියකට හරි ඒ කියන්නේ අපේ ওই ක්‍රෙඩිට් කාඩ් එකේ සයිස් එකේ ප්ලාස්ටික් ප්‍රමාණයක් අපි සුමානකට කනවා මේ ලෝකේ එක එක තැන් වල කරපු පරීක්ෂණ මේ රතු පාට ඩොට්ස් වලින් පෙන්වලා තියෙන්නේ හැම වතුර මිලිලීටර 500කටම 104.8ක් තියෙනවා ඇමරිකාවේ මයික්‍රෝප්ලාස්ටික්ස් අපේ අසලෙස් ඉන්දියාවේ 104ක් තියෙනවා හැම වතුර මිලිලීටර 500කටම ඒ කියන්නේ ලංකාවෙත් අනිවාර්යයෙන් මේක තියෙනවා හරි දැන් බලන්න ඉන්දියාවයි මේ ඇමරිකාවයි තමා නිකන් එකම ලෙවල් එකේ ගිහිල්ලා තින්නේ වතුර වලට 104යි 4.8යි අනිත් තැන් වල 101යි 2යි එහෙම තියෙනවා ඇත්තටම දැන් සයන්ටිස්ට්ලා ප්‍රෙඩික්ට් කරලා තියෙනවා 2025 වෙනකොට හැම මාළු මෙට්‍රික් ටන් 3කටම ප්ලාස්ටික් මෙට්‍රික් ටන් එකක් මුහුදේ තියෙනවා කියන්නේ 3ට එක. ඒක නිකන් හරි මේ හරියටම බැලුවොත් එහෙම කැම්පස් එක මේ මෙඩිකල් ෆැකල්ටි එක පිරිමි සහ ගෑනු අනුපාතය වගේ තමයි. හරි? රයිට්. ඇයි අපි මේක බය වෙන්න ඕනේ? මම මේ කාන්දමක් සහ යකඩ බෝල දාලා තියෙන්නේ මේ මයික්‍රෝප්ලාස්ටික්ස් කියන එක හරියට නිකන් කාන්දමක් වගේ. මොකද එයා කිසිම ભેදයකින් තොරව කවුරු එන්නද කියලා ඇහුවත් එයා බාර ගන්නවා. එයා එහෙම ගහගෙන යනකොට අපි කර්මාන්ශාලා වලින් අහක් කරන රසායනික ද්‍රව්‍ය, බැර ලෝහ ගලාගෙන යනකොට අහනවා ලෙඩ් ඇවිල්ලා ඇහුවත් මං එන්නද කියලා ඇබ්සෝබ් කරනවා. නිකල් ඇවිල්ලා ඇහුවත් ඇබ්සෝබ් කරනද කියලා ඇබ්සෝබ් කරනවා. මේ තියෙන විස රසායනික ද්‍රව්‍ය සියල්ලම මේක හරියට නිකන් කාන්දමක් වගේ මේ මයික්‍රෝ පාටිකල්ස් ඇතුළට ඇබ්සෝබ් වෙනවා කිසිම ભેදයකින් තොරව. ඒ කියන්නේ බැර ලෝහ විස රසායනික ද්‍රව්‍ය සහ පිළිකාකාරක ද්‍රව්‍ය සියල්ලම වගේ ඇබ්සෝබ් කරන මේ පාටිකල් එකේ සයිස් එක අනුව කොච්චර ප්‍රමාණයක් ඇබ්සෝබ් කරනවද නැද්ද කියන එක වෙනස් වෙනවා. මේ තියෙන්නේ ඇයි මේ විස රසායනික ඇබ්සෝබ් වුණාට පස්සේ අපිට තියෙන ප්‍රශ්නේ කියන එක. ඔය එක එක කෙමිකල්ස් වලට ශරීරයේ ඕනෑම තැනක අපිට පිළිකාවක් හටගන්න හැකියාවක් තියෙනවා. අක්මා වෙන්න පුළුවන්, පිත්තාශය වෙන්න පුළුවන්, ආහාර මාර්ගයේ වෙන්න පුළුවන්. හරි? එතකොට මේ විස රසායනික ද්‍රව්‍ය දැනට හොයාගෙන තියෙන ඒ වලින් ප්‍රෙඩික්ට් කරපු පිළිකා තමයි තියෙන්නේ. අපි මේ දන්නේ නැති දේවල් තව හුඟක් මෙතන තියෙනවා. හරි? එතකොට ගුද මාර්ගයේ පිළිකා හැදෙන්න පුළුවන්, බ්‍රෙස් කැන්සර්ස් වෙන්න පුළුවන්, ප්‍රොස්ටේට් ග්ලෑන්ඩ් එකේ පුරස්ති ග්‍රන්ථිය වෙන්න පුළුවන්, ඕවරියන් කැන්සර්ස්. මොකද මේ මේ ප්ලාස්ටික්ස් වල විශේෂයෙන්ම හැකියාවක් තියෙනවා මේ හෝමෝන පද්ධතියට ඇෆෙක්ට් කරන්න පුළුවන්. අපේ එන්ඩොක්‍රයින් සිස්ටම් එකට ඇෆෙක්ට් කරන්න පුළුවන් කිමිකල්ස් මේකෙන් විශාල ප්‍රමාණයෙන් ඇබ්සෝබ් වෙනවා සහ රිලීස් වෙනවා. මේක තව එක ස්ටඩි එකක් ඕගොල්ලන්ට පෙන්නන්න. අර ඉස්සල අර කොළපාට ඩොට්ස් ඩොට්ස් ටික මතකනේ. අන්න ඒ වගේම තමයි මේක රසායනාගාරයක් තුලදී කරපු පරීක්ෂණය.
අපි රසායනගාරයක් තුළදී මයික්‍රෝ පාටිකල්ස් තියෙන කෑම රසායනගාරින් පරීක්ෂණයට ගන්න මීයන්ට අපි ආහාරයට දීලා දවස් 28කට පස්සේ මේ මීයන්ගේ කොටස් අපි අන්වේක්ෂීය දර්ශනවලට යොමු කරාට පස්සේ බලන්න 20 micrometers and 5 micrometers. ඒ සතාට අපි කන්න දෙන්නේ මයික්‍රෝමීටර් මේ මයික්‍රෝ පාටිකල්ස් තියෙන කෑම. ඒ කියන්නේ දැන් මේ දර්ශන වලින් ඕගලන්ට පැහැදිලි වෙනවා මේක ආහාර මාර්ගයේ බඩවැල හරහා ගමන් කරනවා. ගිහිල්ලා ලේවලට ඇවිල්ලා ගිහිල්ලා තිනවා liver එකට. ඊට පස්සේ අක්මාවට ගිහිල්ලා තිනවා. දෙවෙනි රූපේ තියෙන kidney එක. වග්ගඩුව වලට ගිහිල්ලා තිනවා. මේ කොළපාට dots තියෙන්නේ මේ මයික්‍රෝ පාටිකල්ස් තියෙන තැන්. ඒ කියන්නේ ඒ මේ පටක ඇතුලේ මේ මයික්‍රෝ පාටිකල්ස් ගිහිල්ලා හිර වෙනවා. හිර වුණාට පස්සේ අර පොඩි කාලේ අපි කරන අර කොන්ඩිස් කැටේ කතාව වගේ කොන්ඩිස් කැටේ වතුරට දැම්මට පස්සේ සරල විසරණය. මොකද වෙන්නේ අර ඇලේ දොලේ යනකොට මොකද එකතු වෙච්ච ඔක්කොම කිමිකල්ස් ටික දැන් මොකද වෙන්නේ මේ පාටිකල් එකේ මේ ගිහිල්ලා මේ ටිෂු එකේ හිර වෙච්ච ගමන් හෙමින් සැරේ යා රිලීස් කරන්න පටන් ගන්නවා. එතකොට ජාන විකෘති වීම ඇති වෙලා ඇතැම් අවස්ථාවලදී පිළිකා තත්ත්වවල වලට යනවා. හරි. පැසිෆික් ඕෂන් එකේ ලොකු දූපතක් තියෙනවා ප්ලාස්ටික්. සිංගප්පූරුවයි ඇමරිකාවයි අතර. මම හිතන්නේ මේක හින්දා වෙන්නේ නැති සමහරලාට ඇමරිකාවේ මයික්‍රෝ ප්ලාස්ටික් පර්සන්ටේජ් එක 90%ට නැගලා තියෙන්නේ. ඒක බැලුවොත් එහෙම ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තය වගේ දෙගුණයක් විශාලයි මේ දූපත. ප්ලාස්ටික් වලින් හැදිච්ච දූපතක්. මේ කියන්නේ අපි මේ කතා කරන මමත් ඕගොල්ලොත් පොඩි කාලේ ඉඳන් විසික් කරපු ප්ලාස්ටික් කෑලි, පෑන්, ටොෆි කොල සියල්ලම එකතු වෙලා ඔන්න ඔහේ හැදිලා තියෙනවා. ලොකු දූපතක්. ඒක ලංකාවත් එක්ක බැලුවොත් එහෙම ලංකාව වගේ විසිගුණයක් විශාලයි. ප්ලාස්ටික් දූපතක් තියෙනවා. මේක රීසයිකල් කරලා ඉවර කරන්න මම හිතන්නේ අවුරුදු මිලියනයක් විතර යනවා. කරලා ඉවර කරන්න බෑ. අන්න ඒක තමයි අපිට තියෙන දැන් ලොකුම ප්‍රශ්නේ. මොකද මේකෙන් පොඩි පොඩි කෑලි කෑලි දැන් මේ අර රැල්ල ගහනකොට ඒ ප්ලාස්ටික් එකට එකට වැදිලා මොකද වෙන්නේ පොඩි පොඩි කෑලි වලට කැඩෙනවා. ඊට පස්සේ ඕවා ඊට පස්සේ මාළු හරහා ආපහු අපිටම තමයි එන්නේ. ලංකාව. ලංකාව ගැන කතා කරොත් නාරායතනෙන් කරලා තිනවා පර්යේෂණයක් ස්වීඩන් ටීම් එකක් එක්ක ඩොක්ටර් නැන්සන්ස්ගේ ටීම් එකත් එක්ක මේ යට දාලා තියෙන්නේ ලංකා වටේටම මේ පර්යේෂණය කරලා තිනවා වැඩිම මයික්‍රෝප්ලාස්ටික් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ නෝත් වෙස්ට් ඒරියා එකේ. හරි. වයඹ පළාතට තමයි වැඩිම මයික්‍රෝප්ලාස්ටික් ඩැමේජ් එක වෙලා තියෙන්නේ. අනිත් පළාත් එක්ක බැලුවම මේක නිකන් ඩබල් ඒ කියන්නේ දෙගුණයකට කිට් වෙන ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. ඒකෙනුත් මනා ගල්ෆ් ඔෆ් මනා මන්නාරම තමයි විශාල වශයෙන්ම මේ මයික්‍රෝප්ලාස්ටික්ස් වලට මුහුණ දීලා තියෙන්නේ. එතකොට දැන් අපි ආහාරයට ගන්න මාළු ඒ ඔක්කොමත් එක්ක බැලුවොත් එහෙම ලංකාවේ අපිටත් විශාල තර්ජනයක් තියෙනවා මේ මයික්‍රෝප්ලාස්ටික්ස් හින්දා. එහා පැත්තේ පින්තූරේ තියෙන්නේ මගේ ප්‍රසන්ටේෂන් එක ඉවරයි. අර ඉස්සර අපි 1970 ඉඳන් අපි දැනගෙන හිටිය රිඩියුස්, රියුස් ඇන්ඩ් රීසයිකල් කියන වචන තුන. නමුත් දැන් අපිට තව වචන තුනක්, තව ආරකුරු තුනක් මේකට එක්කහු කරන්න වෙනවා. රිෆියුස්. ඔය ෆුඩ් සිටියට ගිහිල්ලා හරි කොතන හරි ගන්නකොට එලෝලුවෙන් එලෝලුවට අපි බෑග් ගන්න නැතුව ඔක්කොම ටික එක මල්ලකට දාගෙන. රීතින්ක්. හරි. මේක ඇත්තටම අපිට මේ බෑග් එක ගන්න ඕනේද, මේ පොලිතින් කෑල්ල ගන්න ඕනේද කියලා දෙපාරක් හිතන්න වෙනවා. ඉස්සරහට. ඒ වගේම අපිට රීඩිසයින් කරන්න වෙනවා මේ මයික්‍රෝප්ලාස්ටික්ස් අඳුරගන්න. මොකද මේ මයික්‍රෝප්ලාස්ටික්ස් කියන එක අපි දැනගෙන දැන් අවුරුදු 3-4ක් වගේ ඇති. නමුත් මේක ඉස්සරින්දම තිබ්බා. ඒ කියන්නේ අපි පොඩි කාලේ හරි නොදැනුවත්ව හරි දැනුවත්ව හරි අපි පරිසරයට විසික් කරපු ප්ලාස්ටික් යෝගට් කෝප්පේ පරිසරය විසින් අපිටම වක්‍රාකාරව කවලා තියෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සජිත්. මං හිතන්නේ මට ඒක අහගෙන ඉන්නකොට හිතුනේ න්‍යාස්ටික් බෝම්බෙට වඩා භයානකයි වගේ. මොකද ඒක එක තැනකට වැටෙන්නේ මේක මුළු ලෝකෙටම භයානක විදිහට ප්‍රතිඵල දීලා තියෙනවා. මම වෛද්‍ය සජිත් එදිරිසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථික ආචාර්ය. Community Medicine Director, National TB Control Program, and he was former Deputy Director, Environmental and Occupational Health. He's going to speak on food additives, health risks, and cancer.
Chair, Madam, good afternoon. Subha Madhyahnayak Siyalu Denatama. Etha wasema mata katha karanda kiyuwe me ප්‍රධාන වශයෙන්ම මේ ඊ නම්බර්ස් ගැන මොකද විනාඩි 15ක් ආගේ වෙලාවක අර හුඟක් දේවල් කතා කරන්න වෙලාවක් නැති නම් මොකද සාකච්ඡා කරනකොට අපි ඉතුරු දේවල් ටික එකතු කරගනිමුයි කියලා මොකද හුඟ දිනෙකට කතා කරන මාතෘකාවක් වන නිසා මේ ඊ නම්බර්ස් කියන එක ගැන නිතර කතා කරන නිසා මේ සමාජ මාධ්‍යවල ඒ වගේම අනිකුත් ස්ථානවල මේ ඊ නම්බර්ස් වලට මූලිකත්වයේ දීලා විවිධ අය මත ඉදිරිපත් කරලා තියෙනවා මම අවුරුදු ගණනාවක් මගේ මේ pet subject එක හැටියට අත වශයෙන් මම environmental health කරලා තියෙන්නේ දැනට public health වල වැඩ කරනට මම food safety සම්බන්ධයෙන් තමයි මගේ උගක් මගේ කාලය වැය කරලා තියෙන්නේ ඒ නිසා මම හිතනවා මට තමන්නාසෙලාට ඒ සම්බන්ධයෙන් යම්කිසි තොරතුරු ටිකක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතමත් කෙටි කාලයකින් මම උත්සාහ කරනවා මේ ෆුඩ් ඇඩිටිව්ස් කියලා කියන දේවල් සහ මේ ඊ නම්බර්ස් කියන එක ගැන පොඩ්ඩක් වැඩිපුර ફોકસ කරලා. නමුත් මේකේ ඇත්ත කියන්නේ අපි මේ මේ යම්කිසි ආකාරයකට මේ සංවාදයක් මේකට ඇති වෙලා තියෙන්නේ ඇයි කියන එක මම පැහැදිලි කරලා දෙන්නම් පළවෙනි දේ තමයි මේ සරලව කිව්වොත් මේ ඊ නම්බර්ස් කියන එක ඉතාමත්ම සරල අර්ථකථනයක් දෙන්න තියෙන්නේ මේක මේ නම්බරින් සිස්ටම් එකක් රසායන ද්‍රව්‍ය නම් කිරීම සඳහා පාවිච්චි කරන නම්බරින් සිස්ටම් එකක් මේ යුරෝපියන් යුනියන් එක යුරෝපියන් කමියුනිටි අද ඒ යුරෝපියන් කමියුනිටි එකට පාවිච්චි කරන යුරෝපයේ ආහාර සෞඛ්‍ය සම්බන්ධයෙන් ගන්න අධිකාරියේ විසින් අනුමත කරන ලද අනුමත කරන එකෙන් අදහස් කරන්නේ සියල්ල ආරක්ෂා සහිතයි කියලා පාවිච්චි කිරීම සඳහා අවසර දී ඇති රසායන ද්‍රව්‍ය ලැයිස්තුවක් තමා මේ ඊ නම්බර්ස් වලින් අඳුරන්නේ ඊ කියන්නේ යුරෝප් කියන එක එච්චරයි ඒකේ තියෙන්නේ ඉතින් හැබැයි මේකේ මේ යම් ආකාරයක සේෆ්ටි ඇසෙස්මන්ට් එකක් කරලා සාධාරණ ලෙස මේක යදවීමට සඳහා යදවීමේ වරදක් නැති බවට සහතික වීම නිසා තමයි මේවට ඒ විදිහට අවසර දීලා තියෙන්නේ. හැබැයි අපි මතක තබා ගත යුතු දෙයක් තමයි ඕනෑම රසායන ද්‍රව්‍යයක මෙතන සමහරට මේ විෂ වේද පිළිබඳ ටොක්සිකොලොජි සම්බන්ධයෙන් කරපු අයත් මෙතන ඉන්නවා වෙන්න පුළුවන්. ඕනෑම ද්‍රව්‍යයක ඖෂධයක්ද ආහාරයක්ද විෂක්ද කියන එක තීරණය වෙන්නේ අපිට මේක අවුරුදු 450කට ඉස්සර වෙලා මේ විෂවේදයේ පියා හැටියට කියන පැරාසෙල්සස් කියන විද්‍යාඥයා යුරෝපයේ එයාගේ කාලේ ඉඳලා කියන දෙයක් තමයි මේ විෂද්ද නැද්ද කියන එක තීරණය වෙන්න එක කාරණාවක් තමයි ඩෝස් කියන එක. ඒ කියන්නේ අපි ශරීරයට ඇතුළත් වෙන ප්‍රමාණය මත ඕනම දෙයක් විෂක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කියන ද්‍රව්‍ය විෂ නෙවෙයි කියලා මේ කොහෙවත් අඳහන් කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් අත වශයෙන්ම මේ ඊ නම්බර්ස් කියන්නේ මං කියව ෆුඩ් ඇඩිටිව්ස් කියලා. ෆුඩ් ඇඩිටිව්ස් කියන්නේ ආහාර වලට එක්රහ කරන රසායන ද්‍රව්‍ය. මේම ආහාරයේ කොටසක් නෙවෙයි. ආහාරයක් හැටියට අපිට වෙනම පාවිච්චි කරන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ ආහාරයක ඉන්ග්‍රීඩියන්ට් එකක් හැටියට ඉන්ග්‍රීඩියන්ට් කියන එකෙන් අදහස් කරන්නේ දැන් අපි දන්නවා කෑමක තියෙන සංඝටක ගොඩක් අතරට මේක අතුලත් වෙන්නේ නැහැ. නමුත් ආහාරයේ තියෙන යම් යම් ගුණාත්මක භාවයේ වෙනසක් කිරීම සඳහා අතුලත් කරන රසායන ද්‍රව්‍ය. ඒක සරලව කිව්වොත් ෆුඩ් ඇඩිටිව්ස් ආ සබ්ස්ටන්ස් ඇඩඩ් ටු ද ෆුඩ් to preserve flavor or enhance its taste appearance or other qualities meka wikipedia eke sarala vidripat karala tiyena man udin kiyala tiyenne loka me food and agriculture organization eken deela tiyena definition eka poddak me sarala karala man idripat karala tiyenne me aahareka tiyena gunaye quality eka යම් ආකාරයකට මොඩිෆයි කරලා හොඳ තත්වයට ගෙනීම සඳහා භාවිතා කරන රසායන ද්‍රව්‍ය තමයි මේ ෆුඩ් ඇඩිටිව්ස් කියලා කියන්නේ. එතකොට
මොනවද මේ ෆුඩ් ඇටිටියුඩ්ස්? මම ආයේ මේක කියවන්නේ එක එක හේතුන් වලට මේක පාවිච්චි කරනවා. ඔය තියෙන අපි දන්නවා ඇන්ටිඔක්සිඩන්ට්ස් කියනවා, බේකින්, ෆුඩ් කලර්ස් කියනවා, ඉමල්සිෆයර්ස්, ෆ්ලේවර්ස්, මම එහෙම මෙහෙම කියන්නේ ස්ටැබිලයිසර්ස්, තිකනර්ස්, ඔය කියන කිනොකි විවිධ හේතුන් වලට මේ රසායන ද්‍රව්‍ය මේක පාවිච්චි වෙනවා. එතකොට තවත් එක දෙයක් තමයි මේ E numbers වගේ තියෙනවා තව එකක් INS numbers කියලා. ඒකත් ඕගොල්ලන්ට අහලා ඇති. මේක ලෝක අර මේ codex alimentarius කියලා තියෙනවා එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයත් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ටස්ව ආහාර සඳහා ආහාර සෞඛ්‍ය සඳහා පිහිටවන ලද සංවිධානයක්. ඒකේ තියෙන යම් යම් සබ් කමිටීස් තියෙනවා. ඒවා මාර්ගයෙන් යම් යම් ආහාර වර්ගවලට ඕන කරන ෆුඩ් ඇඩිටිව්ස් වලට සහ පාවිච්චි කරන රසායන ද්‍රව්‍යවලට භාවිතා කරන නම්බරින් සිස්ටම් එකක්. මේ නම්බරින් සිස්ටම් එකට හුඟක් රසායන ද්‍රව්‍ය ඇතුළත් වෙනවා. හැබැයි ඒකෙනුත් අදහස් කරන්නේ මේ සියල්ලම 100%ක් මේ ආරක්ෂාදායි කියන එක ඔප්පු කරලා ඕනම විදිහකට පාවිච්චි කරන්න පුළුවන් කියන එක නෙමෙයි අදහස් කරන්නේ. හැබැයි මේකෙන් බොහොමයක් සාධාරණ ලෙස භාවිතා කිරීමට මෙච්චර ප්‍රමාණයක් දක්වා ගේන්න පුළුවන්, මෙච්චර ප්‍රමාණයක් භාවිතා කරන්න පුළුවන් කියන විභාගය මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ codex alimentarius එකේ තියෙන සබ් කමිටීස් වලින් ජෙක්ෆා කියලා තියෙනවා. ඒ සබ් කමිටියෙන් මේවා හුඟක් අප්‍රූව් කරලා තියෙනවා. ඒව සඳහා අවශ්‍ය කරන ලිඛිත මේ ડોකියුමන්ට්ස් තියෙනවා. ඒ මාර්ගයෙන් තමයි මේ INS නම්බර් එක හදලා තින්නේ. මීටත් එලියට ගියාම තියෙනවා මේ දැන් මම කියපු E numbers කියන එක මේ INS කියන කුලකේ ඇතුලේ තිබුණේ. මේ INS කුල දෙන කෑස් නම්බර් කියලා එකක්. මේක තියෙන්නේ ඇමරිකාවේ තියෙන රසායන මේ ආයතනයකින් නිකුත් කරන එකක් තියෙන්නේ මේ කිමිකල් ඇබ්ස්ට්‍රැක්ට් සර්විස් කියලා ඇමරිකන් කිමිකල් සොසයිටි එකෙන් සියලුම රසායන ද්‍රව්‍යවලට. එතකොට අපි සරලව කිව්වොත් මේ ඕනෑම රසායන ද්‍රව්‍යයකට මේ වාගේ නම්බරයකුත් තියෙනවා. ආහාර හැටියට ගන්නේවට මේ INS නම්බරයකුත් තියෙනවා. යුරෝපයේ ඇතුලේ පාවිච්චි කරනේවට තමා මේ ඊ නම්බර් කියන එක කියන්නේ. ඊළඟට අපි මේක තමයි ඔය කියන නම්බරින් සිස්ටම් එක සරලව ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මම යන්නේ මේ ස්ලයිඩ්ස් වල මම මේක දාන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම කතා කළ යුතු මතභේදාත්මක දේවල් වෙන්න පුළුවන්. නමුත් ඇත්ත தත්ත්වය මොකද්ද කියලා පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. අර අපේ මාතෘකාව යටතේ මේවා මේ හානි කරද නැද්ද මේ ප්‍රශ්නෙට දැන් අපි අවුරුදු ගානක් දැන් මමත් ෆුඩ් සේෆ්ටි ඒරියා එකේ මේ ගැන ස්ටඩි කරලා මම කරලා තියෙනවා. සාමාන්‍යයෙන් කරන්නේ මේ ඕනම රසායන ද්‍රව්‍යයක් ගත්තහම මේක මේ භාවිතා කිරීමෙන් ඇතිවන්නා වූ හොඳ හෝ නරක හෝ දේවල් පිළිබඳව එක්ස්පර්ට්ලා පුළුවන් තරම් පරීක්ෂණ කරලා අවසානයේදී තීරණයකට එනවා. මෙන්න මේ ප්‍රමාණවලින් මේ ප්‍රමාණවලට පාවිච්චි කිරීම සාමාන්‍යයෙන් අපි කියනවා. සමහර රසායන ද්‍රව්‍ය තියෙනවා generally regarded as safe කියලා, that is grass කියලා කියනවා. ඒවා අපි දන්නා නිකන් ඔය ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් රසායන ද්‍රව්‍ය තියෙනවා. ඒවා එච්චර දැන් ෆ්ලේවර් එකක් හැටියට සීනිත් දැන් අපේ සීනිත් අද වෙනකොට හොඳ නැහැ කියලා තමයි කියන්නේ. නැත්නම් ආහාරයකට පැණි රහක් ටිකක් ලුණු ටිකක් එකතු කරන එක එහෙම මෙච්චර වඩා එකතු කරන්න එපා කියලා මුලදී අපි මේවා කරේ නැහැ. මොකද ඒක අපි දන්නවා ඒක විසක් බවට පත් වෙන්න ෂණික විසක් වෙන්න නම් ලොකු ප්‍රමාණයක් ගන්න වෙනවා. නමුත් සාමාන්‍ය නමුත් ඊට අමතර හැම එකටම වාගේ මැක්සිමම් ටොලරබල් ලෙවල්ස් හරියට පුළුවන් තරම් ස්ටඩි කරලා දානවා. හැබැයි ඒවා හැම එකම 100%ක් හරි කියලා හැමෝම පිළිගන්නේ නැහැ. ඒ නිසා තමයි විවිධ කාරණා මත එක එක මත ඇති වෙලා තියෙන්නේ. ලංකාවේ ගත්තහම අපේ රටෙත් ෆුඩ් ඇඩිටිව්ස් වලට රෙගියුලේෂන්ස් තියෙනවා. ඒ රෙගියුලේෂන්ස් වලත් කරන්නේ මේ අපිට සියලු දේවල් පරීක්ෂණ කරලා තොරතුරු අපි වෙනුවෙන් ස්වාධීනව අපි පරීක්ෂණ කරලා අපිට එක්ස්ට්‍රස් කරන්න අමාරුයි. ඒ නිසා ලෝකේ පුරා කරලා තියෙන පරීක්ෂණ ඉවැලුවේට් කරලා මේවා සාධාරණ ලෙස කරලා කියලා හිතනවා නම් ඒ වගේම දැන්
යුරෝපියන් යුනියන් එක, ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් වගේ, ඇමරිකාවේ ෆෙඩරල් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක, ඒ වගේ එකක ඇසෙස් කරලා කවදාකවත් ඒගොල්ලන්ට පාවිච්චියට දෙන්නේ නැහැ නරක දෙයක්. ඉතින් අපිට හැබැයි මේකේ හැමතැනම තියෙනවා පොලිටික්ස්. ඒක හින්දා ඒ පොලිටික්ස් පැත්ත ඕනම එකක එහා මෙහා වෙන්න පුළුවන් දෙයක් තියෙන බවත් අපි හැම වෙලේම මතක තියාගන්න ඕනේ. අපි ශ්‍රී ලංකාවේ ආහාර මේ පාලනයේ යෙදෙන සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්නේ මේ සියලුම ෆැක්ටර්ස් හැම එකක්ම සැලකිල්ලට භාජනය කරලා අපි හැම වෙලේම සේෆ් සයිඩ් එකේ ඉඳගෙන. සමහර වෙලාවට අපිට හුඟක් චෝදනා ඇවිල්ලා තියෙනවා අපි මේ ඇමරිකාවේවත් කරන්න නැති දේවල් අපි කරනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම අපි ඒක කරලා තියෙන්නේ අපි තාම දන්නේ නැති නිසා, සේෆ් සයිඩ් එකෙන් එන්න ඕන නිසා අපි හුඟක් දේවල් ඒ විදිහට කරලා තියෙනවා. නමුත් හැම එකේම හොඳ නරක, වාසි අවාසි මතභේදාත්මක දේවල් තියෙනවා. මම හිතනවා සාකච්ඡා කරනකොට අපි ඒ නිසා ඒ ගැන කතා කරමු. අර මගිතේ ડોક્ટર සුරජ් මේ ඉන්න නිසා අපිට පුළුවන් වෙයි කැන්සර් රිස්ක් එක ගැනීම සාකච්ඡාවක් ආරම්භ කරන්න. අපි ඒ වෙලාවේදී ඒ සඳහා අවසර ඉඩකඩ ලබා දීමට සූදානම්මින් මම එහෙනම් සමු ගන්නවා. බොහොම ස්තුතියි. Thank you, Dr. Hemantha, for a very interesting presentation. අපි ડોક્ટર Hemantha කියවාගේ ප්‍රශ්න ඔක්කොම සියලුම කතා ඉවර වුණාට පස්සේ අපි ප්‍රශ්න සාකච්ඡාවට ගමු. The next presentation is clinician's perspective on regulation of cosmetics and the speaker is Dr. Shriyani Samaravira, who is a consultant dermatologist of the AJ Hospital Colombo. Thank you. First of all, I would like to thank the SLMA for giving us this opportunity. සුබ මධ්‍යහනක් වේවා. මම ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ගොඩක් සාකච්ඡාවට භාජනය වෙන දෙයක් මේ කොස්මෙටික් කියන දේ. කොස්මෙටික් කියන දේ ඇත්තටම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රෙගියුලේෂන් කියන එක. කොස්මෙටික් කියන එක ඇත්තටම මම ප්‍රසන් මේ මම මේ වෙලාවේ සාකච්ඡා කරන්න ඕගලන්ට දැල වශයෙන් බලාපොරොත්තු වෙනවා මොකද්ද කොස්මෙටික් කියන්නේ, කොස්මෙටික් වලට අයිති වෙන්නේ නැති දේවල් මොනවද, අපි කොහොමද කොස්මෙටික් කියන එක රෙගියුලේට් කරන්නේ. ඊළඟට ඇත්තට මේ ගැන කතා කරනකොට අපිට ලෝකයේ තත්ත්වය අනිවාර්යයෙන්ම කතා කරන්න වෙනවා. ඊළඟට ලංකාවේ තත්ත්වය කොහොමද, අපි සාමාන්‍යයෙන් ඒක රෙජිස්ටර් කරන්න භාවිතා කරන ප්‍රසීඩිය එක, මේ එකයි අපේ අවසාන බලාපොරොත්තුව. එතකොට අපි කොස්මෙටික් කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොනවා හරි ශරීරයේ පිටත ආලේප කරන දෙයක්. ඒ පිටත ආලේප කරන දේ අපි ආලේප කරන්නේ එක්කෝ ඇඟ පිරිසුදු කර ගැනීමට, එහෙම නැත්නම් සුවඳක් වගේ දෙයක් ලබා ගන්න, එහෙම නැත්නම් අපේ සාමාන්‍ය බාහිර පෙනුම වැඩි කර ගන්න, එහෙම නැත්නම් කියන්නේ බඩි ඔඩර් එක වැඩි කර ගන්න, එහෙම නැත්නම් හමට පොඩි ප්‍රොටෙක්ෂන් එකක් ලබා ගන්න, එහෙම නැත්නම් අපේ අභ්‍යන්තර පෙනුම හොඳ තත්ත්වෙන් තියා ගන්න. එතකොට අපි ප්‍රධාන වශයෙන් කොස්මෙටික් කියන එක තීරණය වෙන්නේ ඒකට ඒකේ කාර්ය අනුවයි, ඒකේ මේ භාවිතා කරන තැන අනුවයි. ඇත්තටම කියනවා නම් එතකොට මේකෙදී අපි ඔක්කොම හොඳටම අවබෝධ කරගන්න ඕන වැදගත්ම දේ තමයි මෙන්න මේ ආයි වර්ග ටික අපි කොස්මෙටික් කියලා කියන්නේ නෑ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ කොස්මෙටික් කියන්නේ අනිවාර්යෙන් ශරීරයේ බාහිර ආලේප කරන දේවල් විතරයි. ඒ බාහිර කියන එකට කට ඇතුළ සෝදන පාවිච්චි කරන දේවල් ඒකත් අයිති වෙනවා. මේකෙදී අපි ඒ කියන්නේ කටින් ගන්න දේවල්, ඉන්ගෙස් කරන දේවල්, එහෙම නැත්නම් ඉන්හේල් කරන දේවල්, එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන්ස් වගේ ගන්න දේවල්, එහෙම නැත්නම් ඇඟ ඇතුළට ඇතුල් කරන ඒ කියන්නේ ඉම්ප්ලාන්ටඩ් ඒ වගේ දේවල් නොඑක් දේවල් දැනට භාවිතයේ තියෙනවා. ඒ කිසිම දෙයක් අපි කොස්මෙටික් කියන කැටගරියකට අයිති වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් අයිති වෙන්නේ ඇත්තටම කියනවා නම් මෙඩිසින්ස් කියන කැටගරියකට. අපි රෙගියුලේෂන් එක කතා කරොත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝකයේම දේවල් එක තමයි අපි යන්න ඕනේ. ලෝකයේ බැලුවොත් යුරෝපියන් යුනියන් එකේ කන්ට්‍රීස් ඔක්කොගෙම ඒගොල්ලන්ගේ බොහොම ස්ට්‍රික්ට් රෙගියුලේටරි සිස්ටම් එකක් තියෙනවා. ඉන්දියාවලටත් ඒගොල්ලන්ගේම රෙගියුලේටරි සිස්ටම් එකක් තියෙනවා.
ඔස්ට්‍රේලියාවලත් තියෙනවා බට් ඔස්ට්‍රේලියාවල ඒගොල්ලන්ගේ සිස්ටම් එක පොඩක් වෙනස් ඒගොල්ලෝ ඒක ප්‍රධාන වශයෙන් දෙකකට බෙදෙනවා කිමිකල්ස් වලට වෙනම සිස්ටම් එකක් labeling and safety කියන එකට වෙනම. ඒතකොට ඒ සිස්ටම්ස් දෙකම එකට ගත්තාම ඒගොල්ලන්ගේ cosmetic සඳහා හොඳ control එකක් තියෙනවා. ඇත්තටම රටවල් 10ක් විතර එකතු වෙලා එකම cosmetic control guideline එකක් use කරනවා. ඒ රටවල් 10 තමයි ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියා, ෆිලිපීන්, වියට්නාම්, කම්බෝඩියා, මියන්මා, ලාඩව් and බ්‍රූනේ. එතකොට ඇත්තටම ලංකාවත් අපි බලාපොරොත්තු වෙන්නේ අපිත් එක ස්ටෑන්ඩඩ් එකට හම අපිටත් මේකට ඇතුල් වෙන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තු තියෙනවා. ඇමරිකාව සලකලා බැලුවොත් ඇමරිකාවේ ඇත්තටම කියනවා නම් හැමතැනම ඔයගොල්ලෝ දැකලා ඇති cosmetics not FDA approved. ඒ කියන්නේ FDA ගොඩක් දේවල් FDA approved ඇමරිකාවල්. නමුත් cosmetic කියන දේ ඇමරිකාවේ FDA approved නෑ. හැබැයි ඒගොල්ලන්ගේ වෙන methods දෙකක් තියෙනවා ඒගොල්ලෝ regulate කරන විදිහවල්. ඒක තමයි ඒගොල්ලන්ගේ Federal Food Drug and Cosmetic Act එක කියන එකයි Fair Packaging and Labeling කියන දෙකනුයි. ඒගොල්ලෝ වෙන විදියකට cosmetics ඇත්තටම regulate කරනවා. ඊට අමතරව ඒගොල්ලන්ගේ රටේ තියෙනවා voluntary cosmetic registration system එකක්. ඒකත් ඒගොල්ලෝ encourage කරනවා. දැන් ලංකාවේ තත්ත්වය ගත්තාම ඇත්තටම කියනවා නම් ලංකාවේ තත්ත්වය දැන් තත්ත්වය කියන්නේ ඉස්සලා මට හිතෙනවා අපි සාකච්ඡා කරේ දල වශයෙන් සඳහන් කළ යුතුයි මෙච්චර කාලයක් ඇතුළත මොකද්ද සිද්ධ වුනේ කියලා. ලංකාවේ ඇත්තටම අපි cosmetics regulate කරන්නේ ඇයි කියලා බැලුවාම මේක අනිත් රටවලට ගොඩක් රටවලට අදාළයි. ඒක අපේ ලංකාවේ හැටියට එක legal requirement එකක්. ඒක නීතියෙන් අපි ඒක නීති අවශ්‍යතාවයක්. ඊළඟට ඊට අමතරව අනිත් රටවලටත් පොදුවේ අපි හොඳ quality එකක් තියෙන දේවල් පාරිභෝගිකින්ට දෙන්න ඕනි. ඒ අරුණාම පාරිභෝගිකින්ගේ ආරක්ෂාව කියන්නේ safety එක consider කරලා තමයි අපි regulate කරන්න try කරන්නේ. අපේ මේ රෙගුලේෂන් එක පටන් ගත්තේ 1980 දී cosmetic devices and drug කියන ඇක්ට් එක ආවා. ඒ ඇක්ට් එකෙන් තමයි මේ එකේ control වෙනවා cosmetics, medical devices, drugs and vaccines. ඒ ඔක්කොම regulate වෙනවා. ඒක 1985 තමයි publish කරේ. ඒක effective වුණේ 86 ඉඳලා. ඒ ඇක්ට් එක ඊට පස්සේ ඇත්තටම දිගටම තිබුණා. ඒකෙන් අපි cosmetic සම්බන්ධයෙන් අපි කතා කරොත් ඒ ඇක්ට් එකෙන් ඇත්තටම cosmetics manufacture කරන එක, රටට ගේන එක, store කරන එක, විකුණන එක ඒ ඔක්කොම කරන්න බෑ. වලංගු කියන්නේ valid license එකක් නැතුව. මේක තවදුරටත් පහසු වෙන්න අපි ඇත්තටම කියනවා නම් 2000 වසරේදී cosmetic regulatory guideline එකක් කියලා කරා. එතකොට registration process එක වෙලාවේ guideline එකට අනුව තමයි ඒගොල්ලෝ registration එක කරන් යන්නේ. ඊට පස්සේ සිද්ධ වුණේ 2015 අවුරුද්දේදී cosmetic regulation එක උනේ National Medicine Regulatory Authority එක යටතේ. ඒගොල්ලන්ගේ act එක revise කරනකොට ඒ cosmetic regulation කියන එක ඒ වෙලාවේ ඒ act එකෙන් ඒගොල්ලෝ අයින් කරලා තියෙනවා. ඒතකොට revised act එකේ cosmetic regulation තිබුණේ නැහැ. ඒක හින්දා 2015 ඉඳලා ඇත්තටම කියනවා නම් අවුරුදු දෙකක කාල සීමාවක් cosmetics regulate උනේ නැහැ. ඉතින් මේ කාල සීමාව ඇතුළත ඇත්තටම කියනවා නම් අර නියම quality එකට අදාළ නොවන ගොඩාක් cosmetic වර්ග local market එකට ආවා. ඉතින් ඒ නිසා ගොඩාක් complaints තිබුණා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒකට ප්‍රතිපලයක් විදිහට 2017 ඇත්තටම special cabinet paper එකකින් ඒගොල්ලෝ decide කරා ආපහු cosmetic regulate කරන එකේ power එක National Medicine Regulatory Authority එකට දෙන්න. අර පරණ guideline එකේ විදිහට මේක මේ විදිහට බලය දුන්නට පස්සේ ආපහු පරණ cosmetic evaluation subcommittee එකම reform කරා. එතනදී ඇත්තටම මේ අපි dermatologistsලා මේ cosmetic regulation කියන එකට involve වුණේ මෙන්න මේ point එකේ ඉඳලා, ඒ කියන්නේ 2017 ඉඳලා විතරයි. අපි මීට කලින් regulation එකට ඇත්තටම involve වෙලා හිටියේ නැහැ. අපි එතකොට ඉස්සර වගේම දැනට once a month අපි meetings තියලා අපිට විශාල සංඛ්‍යාවක් ෆයිල්ස් එනවා රෙගියුලේට් කරන්න. ඒ වගේ ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඒ හැම එකම බලලා බේසික් ඉවැලුවේෂන් එකක් කරාට පස්සේ අපි ඒ once a month ඒ ෆයිල්ස් ඉවැලුවේට් කරනවා.
අපි මේ විදිහට අලුතෙන් ඉවැලුවේට් කරන්න ගත්තට පස්සේ තමයි අපිට තේරුම් ගියේ ඇත්තටම කියනවා නම් ගයිඩ්ලයින් එක 2000 හදපු ගයිඩ්ලයින් එක අපි ආපහු පටන් ගන්නකොට 2017 අපිට තේරුණා කරන් යනකොට ගොඩාක් දේවල් වෙනස් විශේෂයෙන් වයිට්නින් ක්‍රීම් වගේ ගොඩාක් දේවල් වල වෙනසක් තියෙනවා ඒක නිසා අපිට තේරුණා පරණ ගයිඩ්ලයින් එකෙන් ඒ විදිහටම කරන්න බෑ කියලා ඒක නිසා අපි ඇත්තටම ආපහු ගයිඩ්ලයින් එක රිවිෂන් එක පටන් ගත්තා විශේෂයෙන්ම කොස්මෙටික් සබ් කමිටි කොලෙජ් ඔෆ් ඩර්මටොලොජි ආගෙත් උදව්වත් එක්කලා දැන් අපි ඇත්තටම ඒක සෑහෙන දුරකට ගයිඩ්ලයින් රිවිෂන් එක කරගෙන ගිහිල්ලා තියෙනවා මේ දවස්වල තියෙන තත්ත්වයට අදාළ වෙන විදිහට ඒ අතර දුර එනිමාරි ඇක්ට් එකත් මේ දවස්වල රිවයිස් කරගෙන යනවා ඒකත් තියෙන ලීගල් ඩ්‍රාෆ්ට්මන්ට් ස්ටේජ් එකේ දැන් ඇත්තටම කියනවා නම් පරණ තිබුණ ගයිඩ්ලයින් එකෙන් අපිට තුනේ මේන් ඩ්‍රෝබැක්ස් තමයි අපිට ගොඩාක් ලොකු ලීගල් ඇක්ෂන්ස් ගන්න බෑ ගොඩාක් ලිමිටේෂන්ස් තිබුණා ඒකින්ද අපි අලුතෙන් රිවයිස් කරන ගයිඩ්ලයින් එකේ අපි බලාපොරොත්තු වෙනවා අපිට මීට වඩා ගොඩක් මේවා ගන්න පුළුවන් කියලා අනිත් දේ තමයි අපි බලන්නේ ක්වොලිටි එක අපි කොස්මෙටික් වලදී ක්වොලිටි එක බලන්න ඇත්තටම අපි හැම මේකක් හැම ප්‍රොඩක්ට් එකක්ම SLSI ස්ටෑන්ඩ් එකට කම්ප්ලයි වෙන්න ඕනේ SLSI ස්ටෑන්ඩ් එක නැති වෙලාවල අපි ඇත්තටම අනිත් රටවල ස්ටෑන්ඩඩ්ස් ඒ කියන්නේ යුරෝපියන් ස්ටෑන්ඩඩ්ස් හරි එහෙම නැත්නම් අපේ ඒ වගේ තව ලිස්ට් එකක් තියෙනවා ඒ ස්ටෑන්ඩඩ්ස් වලට කම්ප්ලයි වෙන්න ඕනේ එහෙම නැත්නම් ඇත්තටම කියනවනේ රෙගුලේ රෙජිස්ට්‍රේෂන් එක ගන්න බෑ අපි සේෆ්ටි එක ඉන්ෂුවර් කරන්න අපි ඇත්තටම සේෆ්ටි ඩේටා ඉල්ලනවා හැම දෙයකම මේ සමහර දේවල් වලට උදාහරණයක් වශයෙන් ගන්නවා නම් සමහර ප්‍රොඩක්ට්ස් වලට අපි කියනවා ඒ කියන්නේ පිළිකාකාරක නොවේ ඊට පස්සේ ජාන විකෘති ඒ වගේ දේවල් නොවන දේවල් කියලා සමහර දේවල් සඳහා අපි සේෆ්ටි ඩේටා ඉල්ලනවා ඊට අමතරව සමහර ප්‍රොඩක්ට්ස් වලට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ස්පෙෂල් ප්‍රිකෝෂන්ස් එයා කියන්නේ හෙයා ඩයි වගේ දේවල් ඒ වගේ දේවල් වල වෝනින්ග්ස් ඇන්ඩ් ප්‍රිකෝෂන්ස් ඔක්කොම ඒ ලේබල් එකේ තියෙන්න ඕන ඒවා ඔක්කොම ඇත්තටම අපි සේෆ්ටි precautions තමයි ගන්නෙ. දැන් registration cosmetics අපි NMR එකේ register කරන එක ඇත්තටම ලංකාවේ cosmetic regulation එකේ important step එකක්. ඊට අමතරව NMR එක තව ගොඩක් දේවල් වලට involve වෙලා තියෙනවා මේ ලංකාවේ cosmetic regulation වලට සම්බන්ධව. ඒගොල්ලෝ manufacture කරන එක control කරනවා. manufacturing facility එකක් ඇත්තටම අලුතෙන් පටන් ගන්නවා නම් ඒ පටන් ගන්න facility එක පටන් ගන්න ඉස්සෙල්ලා NMR එකට inform කරන්න ඕනේ. ඒගොල්ලන් ගිහිල්ලා supervise කරලා ඒක approval එක දුන්නාට පස්සේ විතරයි ඒක manufacturing පටන් ගන්න පුළුවන්. ඊට අමතරව ලංකාවට ගේනේවා, store කරනේවා, විකුණනේවා, ප්‍රවාහනය ඊට පස්සේ ආපහු මොන හරි problem එකක් වුණාම ආපහු ගෙන්නනේවා, ඊළඟට stocks withhold කරනේවා, ඊළඟට destruct කරනේවා. ඊට අමතරව cosmetic advertising කියන දේ and මේ reporting ඒ ඔක්කොම අයිති වෙන්නේ NMR එක යටතේ. post market surveillance කියන්නේ අපි මොන හරි දෙයක් විකට පස්සේ අපි කාලෙන් කාලයට ඒක market එකේ බලනවා ඒක quality ඒ විදිහටම maintain වෙනවාද කියලා. ඒක ඇත්තම මීට කලින් තිබුණේ මේ consumer affairs authority එක යටතේ. මෑතකදී අපි ඒක NMR එකට ගත්තා. ඒක ඇත්තම තාම ඇත්තම අපේ ගොඩක් post market surveillance කියන එක හොඳ තත්ත්වෙන්නේ නැහැ. ගොඩක්ම problems වලට හේතුව ඒ post market surveillance එක improve වෙලා නැති එක. but කාලයත් එක්ක මම හිතනවා ඒක improve වෙයි කියලා. අපේ සාමාන්‍ය registration ගත්තාම අපි NMR website එකේ ඇත්තම registration ගැන ගොඩාක් විස්තර තියෙනවා. ඒකින්ද registration වලට එන ඕන කෙනෙක්ට ඒ විස්තර අදාළ මේකින් ගන්න පුළුවන්. ඒකේ standard procedure එකක් තියෙනවා. සාමාන්‍යයෙන් file එකක් ආවම ඉස්සල්ලාම regulatory pharmacist ලා එක evaluate කරලා ඊට පස්සේ cosmetic subcommittee එකට දාලා ඒකෙන් තමයි final approval එක දෙන්නේ. ඊට අමතරව අපි ඇත්තටම සමහර දේවල් වලට සමහර දේවල් සඳහා අපි වෙන වෙනම expert opinion ගන්නවා. ඒ කියන්නේ දැන් අපි මොන හරි උදාහරණයක් වශයෙන් ගත්තොත් මොනවා හරි දෙයක් ඒ කියන්නේ dental product එකක් වගේ දෙයක් ගත්තොත් ඒකට special මොනවා හරි විශේෂ දෙයක් දැනගන්න ඕන අපි dental colleges වලින් opinion ගන්නවා. තව දෙයක් උදාහරණයක් ගත්තොත් මොනවා හරි product එකේ තියෙනවා 99% germ protection ඒ වගේ දේවල් වලට අපි college of microbiologists වගේකින් ගන්නවා. ඇත්තටම ගන්නවා නම් ඇත්තටම බලනවා නම් මේ ඔක්කොම process එක බැලුවහම මේක පොඩි කාලයක් ඇතුළත කරන්න බෑ. ඒක සෑහෙන ලොකු කාලයක් යනවා. especially අපි opinion වලට යවුවහම මේ files ගොඩාක් දවස් යනවා. cosmetic ආවහම අනිත් එක තමයි අපි categorize කරන්න ඕනේ. ඒක cosmetic එකක්ද එහෙම නැත්නම් cosmetic නොවන එකයි. කියන්නේ border line කියන එක කියන්නේ cosmetic ඒවත් එක්කලා ඒකේ medicinal effect එකකුත් තියෙනකොට. දැන් නම් ඉස්සරහට ගොඩක් වෙලාවට border line කියන category එක වෙනස් වෙයි කියලා අපි හිතන්නේ. ඊට අමතරව cosmetics වල claims තියෙනවා. ඒව ඔක්කොටම claim එකක් කියන්නේ
ක්ලේම් එකක් කියන්නේ මොනවා හරි දෙයක් ගැන අපි කියනවා නම් අපි මේ ආරක්ෂාව ලැබෙනවා හරි තව මොනවා හරි දෙයක් ඒ හැම ක්ලේම් එකකටම ඇත්තටම කියනවා නම් එවිඩන්ස් එකක් දෙන්න ඕනේ එවිඩන්ස් නැතුව අපි රෙජිස්ට්‍රේෂන් කරන්නේ නැහැ ඊළඟට අපි ඇත්තටම අපේ තියෙනවා මේ සමහර දේවල් ඒ කියන්නේ කොස්මෙටික්ස් වලට දාන්න බැරි දේවල් තියෙනවා සීමිත ඒවා තියෙනවා ඊළඟට අපි allow කරන substances තියෙනවා ඉතින් ඒවා ඔක්කොම ඇත්තටම කියනවා නම් මේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්ස් වලට comply වෙන්න ඕනේ එහෙම නැත්නම් අපි අනිත් ඒ වගේ EU database හරි අද ඒ වගේ අනිත් reference ඒ වගේ කරන්න ඕනේ ඊළඟට ඊට අමතරව අපේ තියෙනවා finish product specification එකක් ඒකත් SLS වලට අදාළ වෙන්න ඕනේ sterility අපි බොහොම විශේෂයෙන් බලනවා ඒ අදාළ මේ microbial limits වලට අඩුවෙන් තියෙන්න ඕනේ ඊළඟට contaminants කියන ඒවා ඒ කියන්නේ එක එක lead වගේ දේවල් තියෙන්න පුළුවන් cosmetics වල ඒවත් අපි එදාට up to date update වෙනවා EU database එක එදා එදා check කරන දවසට එදා එදා EU database එකේ තියෙන දේවල් වල හැටියට තමයි අපි ඒවා approval එක දෙන්නේ labeling packing ඒ ඔක්කොටමත් specified SLSI standards තියෙනවා ඒ ඔක්කොටමත් වඩා අපි ඇත්තටම හැම වෙලෙම ලෝකල් මැනුෆැක්චරර්ස් කියන්නේ good manufacturing practice එකට ඇඩිය වෙන්න ඕනේ කොහොමත් වෙන රටවලින් එන දේවල් නම් ගොඩාක් වෙලාවගේ අපි බලනකොට ඒ රටවල good manufacturing practice එකට comply වෙච්ච අය විතරයි ඇත්තටම ගොඩක් වෙලාවට අපිට මෙහි apply කරන්නේ ඊට අමතරව safety assessment එකකුත් තියෙන්න ඕනේ දැන් මේවා තමයි ඇත්තටම මූලික වශයෙන්ම කරෙන්න ඕන දේවල් ටික කොහොම වුණත් කොස්මෙටික් දැන් ඇක්ට් එකක් නියම විදිහට ෆන්ක්ෂන් වෙන්න ගත්තාම ගයිඩ්ලයින් එකක් ලැබුවාම දැනට කොස්මෙටික් රෙගුලේෂන් වල අපි තියෙන ප්‍රශ්න සෑහෙන දුරකට අපිට මේවා කරගන්න පුළුවන් නමුත් ප්‍රධාන ප්‍රශ්න තමයි කොස්මෙටික් රෙගුලේෂන් කියන එක ඇත්තටම ගුඩ් ලේසි දෙයක් නෙමෙයි ග්ලෝබලි ගත්තත් හැම තැනම කොස්මෙටික් කියන එකේ ඒ කියන්නේ ගොඩාක් ග්‍රේ ඒරියාස් තියෙනවා එක එක්කෙනෙක් නෙමෙයි ඇත්තටම ඒක මුළු කමියුනිටි එකක්ම එකතු වෙලා කොස්මෙටික් රෙගුලේෂන් එකට උදව් වෙන්න ඕනේ එහෙම නැත්නම් රෙගුලේටරි ඔතොරිටි එකට විතරක් ඇත්තටම කියන්න බෑ ඕගොල්ලන්ට උනත් කොස්මෙටික් සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි මේවා එකක් තියෙනවා නම් හැම වෙලෙම නැෂනල් මෙඩිසින්ස් රෙගුලේටරි ඔතොරිටි එකේ වෙබ්සයිට් එකට දාලා ඕගොල්ලන්ට එකකින් විමසන්න පුළුවන් මොකද දැන් දැනට අපි රෙජිස්ටර් කරපු නැති ප්‍රොඩක්ට්ස් උත් අවුරුදු දෙකක් තිස්සේ රෙජිස්ටර් නොවි මාකට් එකට ආව ප්‍රොඩක්ට්ස් උත් විශාල ගාණක් තියෙනවා ඉතින් අපි පොඩි ග්‍රේස් පීරියඩ් එකක් දීලා ඒව ඔක්කොම ආයෙ රෙජිස්ටර් කරන්න ගියත් අපේ තියෙන මෑන් පවර් එකත් එක්කලා ඒ වගේ ලুকু ප්‍රමාණයක් රෙජිස්ටර් කරන එක සැහෙන කාලයක් යනවා. ඉතින් රෙගියුලේෂන් කියන එක අර ඒ පේන තරම් ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒක හරිම අමාරු ප්‍රොසෙස් එකක්. හැබැයි ඇක්ට් එක يعني ලීගල් අපිට ලීගල් බෑකප් එක ආවට පස්සේ දැනට වඩා ගොඩාක් දේවල් වෙනස් වෙයි. මොකද දැනට අපිට අර ආපහු පටන් ගත්තට අපිට ලීගල් බෑකප් එක නැති හින්දා අපිට ගොඩාක් දේවල් කරගන්න බැරි වුණා. නමුත් ඉස්සරහට නම් දැන් ඩ්‍රාෆ්ට් එක ගොඩක් වෙලාවට කම්ප්ලීට් වෙයි තව මාස කිහිපයකින්. එතකොට අපි ඇත්තටම රෙගියුලේෂන් එක ගැන මීට වඩා ගොඩාක් පියවර ගන්නවා. එතකොට ඉතින් මීට වඩා කියන්නේ දැනට අපිට සමහර දේවල් අපි හොඳටම දන්නවා මේ ප්‍රශ්න තියෙනවා කියලා. නමුත් අපිට ඒකට විරුද්ධව ගන්න බෑ. මොකද අපි ගත්ත ගමන් අපිට ලීගල් බෑකප් එක දැනට ඇක්ට් එකේ තියෙන ප්‍රශ්න හින්දා දැනට මුකුත් කරගන්න බැරුව තියෙන්නේ. දැන් කියන්නේ අපි කරන්න පුළුවන් දේවල් බොහොම සීමිතයි. අපි රෙජිස්ට්‍රේෂන් දිගටම කරනවා. නමුත් රෙජිස්ට්‍රේෂන් වලට අමතරව පරණ තිබුණේ වගේ ඒ වගේ අදාළ ප්‍රශ්න අපිට ආවහම ඇත්තටම අපිට ගොඩක් වෙලාවට මේ මුකුත් කරගන්න බැහැ. දැන් ලීගල් ඩ්‍රාෆ්ට් එක ඉවර වෙලා ඒක පාර්ලිමේන්තු එකේ ප්‍රූව් වුණාට පස්සේ මම හිතන්නේ ගොඩක් ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්. Thank you Dr. Samaravira. That's quite a new field for I think all of us. Thank you for explaining. The next speaker is Dr. Indira Kahavita. She's consultant dermatologist based hospital Homagama. She's going to speak on good and bad of cosmetic use. Probably we will stop using cosmetics after her speech. Thank you, madam. And I must thank Sri Lanka Medical Association for giving us this opportunity to talk about this very interesting area. Ethrama, good and bad of cosmetics. Rupalavanya dravyavala hondaha naraka. එතකොට මෙතෙන්දි මම මුලින්ම කියන්න වෙනවා මේ විශේෂයෙන්ම මම මේ මාධ්‍ය මිතුරන්ගෙන් මේ ඉල්ලීම කරන්නේ මං හිතන්නේ මීට කලින් කතා කරපු හැම අයටම වඩා
මම මේ කියන එකේ මතභේදාත්මක කරුණු විවාදයට තුඩු දෙන කරුණු තියෙනවා. ඒ වගේම දැන් මයික්‍රෝප්ලාස්ටික් ගැන කතා කරපු දේ වගේ හිතුවාම අපිට හිතන්න පුළුවන් ආ මට පේන්නේ නැහැනේ මයික්‍රෝප්ලාස්ටික් ඒ හින්දා මට ප්‍රශ්නයක් නෙමෙයි කියන එක. නමුත් කොස්මටික්ස් කියන්නේ දැන් ඕගොල්ලෝ අපි හැමෝම විශේෂයෙන් මෙතන ඉන්න කාන්තා පාර්ශවයේ ගත්තොත් අපි හැම එක්කෙනාම වගේ දැන් මං හිතන්නේ මෙතන ඉන්න හැමෝම වගේ හැඩයි එකක් පාවිච්චි කරලා ඉන්නේ. සර්ලා ටික ඇරුණම අනිත් හැමෝම වගේ කාන්තා පිරිමි දෙගොල්ලම හැඩයි එකක් පාවිච්චි කරලා ඉන්නවා. ලිප්ස්ටික් ටිකක් ගාපු නැති ලේඩි කෙනෙක් මෙතන නැති වගේ මං හිතන්නේ. ඉතින් එහෙම හිතුවාම දැන් මේ අපි එදිනදා පාවිච්චි කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය. දැන් මේ ටික ඇහුවට පස්සේ මොකක්වත් කරන්න බෑ. ඇත්ත පෙනුම පෙන්නගෙන ඇත්ත වයස පෙන්නගෙන ඉන්න වෙන සයිස් එකක් තමයි වෙන්නේ අපිට. ඉතින් අපි ඒකින්ද බලමු ඉස්සෙල්ලා රූපලාවන්‍ය හොඳ හා නරක. එතකොට what is a cosmetic කියන දේ ඇත්තටම ડોક્ટર ශ්‍රියානි අපිට ඉස්සෙල්ලා පැහැදිලි කළා. ඒක නිසා මම ඒකේ හුඟක් දුරට යන්නේ නැහැ. ඊළඟට cosmetics වල අවශ්‍යතා මොනවද? මොනවාද ඒක නිසා ඇති වෙන්න පුළුවන් බරපතල අතුරු ආබාධ? ඊළඟට cancer එක්ක පිළිකා එක්ක cosmetics වල තියෙන සම්බන්ධතාව කුමක්ද? මේ කොටස අපි ඉගෙන ගත්තා. මේ දේවල් එතකොට ඇත්තටම මං හිතන්නේ ડોક્ટર ශ්‍රියානිගේ කතාවෙන් පස්සේ ඕගොල්ලන්ට පැහැදිලි ඇති මේ ගැන. එතකොට නිකම් මෙන්න බලන්න මොනවාද කොස්මටික්ස් කියන කොටට අයිති වෙන්නේ. අපි මූණ හොදන්න පාවිච්චි කරන සබන් කෑල්ලේ shower gel එකේ ඉඳලාම. එතකොට shave කරන්න මහතුරු ටික උදේට රවුල කපන්න ගාලා එන shaving foam එක ඊට පස්සේ ගන්න after shave එක බබාව පියදාන පාවිච්චි කරන බේබි වයිප් එක මේ හැමදේම කොස්මටික්ස් විදිහට තමයි ගන්නේ. ඉතින් එතකොට හිතන්න මේ කතා කරන්නේ අර පින්තූරයක් වගේ වෙන්න මේකප් දාලා ඉන්න කාන්තාව ගැන නෙමෙයි මේ අපි ගැන පාරේ දිනදා පාරේ බහලා එන යන කාන්තාව සහ පිරිමියා ගැන අපේ දරුවා ගැන අපේ වැඩිහිටියෝ ගැන තමයි මේ කතා කරන්නේ. හැබැයි මෙන්න මේ දේවල් කොස්මටික්ස් කියන කොටට අයිති වෙන්නේ නැහැ. එතකොට අපි පාවිච්චි කරන ක්‍රීම් වර්ග අයිති වෙන්නේ නැහැ. ඉන්සෙක්ට් රිපලන්ට්ස් එතකොට අපි මේ මොනවාද මේවා තෙල් ටිකක් ගෑවොත් මදුර කනවට ඒක අයිති වෙන්නේ නැහැ. සෆෙල් වගේ දෙයක් ගෑවොත් අයිති වෙන්නේ නැහැ. ඒවා කොස්මටික්ස් නෙමෙයි. නැහැ. ඒක කොස්මටික් දෙයක්. ඒ කියන්නේ රූපලාවන්‍ය ද්‍රව්‍යයක් අපි මිලදී ගන්න කලින් මොනවද බලන්න ඕන? අපි අනිවාර්යයෙන්ම නම බලන්න ඕන. දැන් ඕගොල්ලෝ හිතයි ඇයි මේහෙම කියන්නේ කියලා. ඒ වුණාට ප්‍රැක්ටිස් එකේදී බැලුවත් අපි සාමාන්‍යයෙන් ලෙඩු බලද්දී ආ ડોක්ටර් නයිට් ක්‍රීම් එකක් ගන්නවා. ඒකත් අහගන්න ඉතින් හත්තට පාරක් ඇහුවට පස්සේ සැරකල්ල ඇහුවාම ගාපු දෙය කියන්නේ කිව්වහම ඔන්න කියනවා නයිට් ක්‍රීම් එකක් ගන්න. හැබැයි නම් ඇහුවම මේ මොකද්ද මේ කියලා කල්පනා කරලා සෑහෙන වෙලාවකින් අනේ ડોක්ටර් මට මතක නෑ මේක ඉන්ඩියන් ප්‍රොඩක්ට් එකක් හර්බල් ප්‍රොඩක්ට් එකක් ඔන්නෝම තමයි උත්තරේ එන්නේ. ඒ නිසා නම දැනගෙන ගන්න දෙයක්. ඊළඟට ඇයි මේක පාවිච්චි කරන්නේ ෆන්ක්ෂන් එක. ඊළඟට මේකේ තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් ෆෝ යූස්. සමහර දේවල් තියෙනවා මේක පාවිච්චි කරන්නේ රාත්‍රියට පමණයි. හිරු එළියට ආවරණය වෙන්න දෙන්න එපා. ඒක ගිහින් දවල්ට ගාලා මූණ කළුණා කියලා අවිල්ල කිව්වට වැඩක් නැහැ. ඊළඟට ඉන්ග්‍රීඩියන්ට් ලිස්ටිං. මෙතෙන්දී ඇත්තටම පොඩි පැකේජ් එකක නම් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් විශේෂයෙන් මූලික ද්‍රව්‍ය විතරයි කියනවා. නමුත් ලොකු පැක් එකක් එනවා නම් ග්‍රෑම් 100ක විතර පැක් එකක් සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් මේකෙදි තියෙන්න ඕනේ. ඊළඟට country or place of the manufacturer. එතකොට මෙන්න මෙතනදි මතක තියාගන්න අර eyebrows හදාගන්න ගියාම salon එකට ගියාම නංගි මේ අපි හදපු product එකක් තියෙනවා මේක මේ හරි show class නයි ඉක්මනට සුදු වෙනවා ඒවා මෙතෙන්ට අයිති නෑ. මේ products කිසිම දෙයක් ගන්න එපා. ඊළඟට address of the manufacturer, batch number. මොකද batch number එකෙන් තමයි අන්තිමේදී මේකෙහිඳ මොනව හරි ලොකු අතුරු ආබාධයක් આવුත් batch number එකෙන් තමයි අපි බලන්නේ. මේ batch number එකෙන් තමයි අපි කියන්නේ මේ මේකට අයිති ඒවා withdraw කරගන්න, අයින් කරගන්න market එකෙන් කියලා. ඉතින් එතකොට මේ මොනවත් නැති කවුරු හරි ගෙනහල්ලා මේ සාමාන්‍ය cream එකකට bleaching powder හරි මොනව හරි කලවම් කරලා ගෙනාවත් අර salon එකක් කනේ හදන්නේ අපි ගන්නවා. ඒ දේවල් අනිවාර්යෙන් නොකළ යුතුයි. ඊළඟට ස්පෙෂල් ප්‍රිකෝෂන්ස් හෝ වෝනිස් කොහරි ඒකට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කොස්මටික් එකක් පාවිච්චි කරන්න ඉස්සර වෙලා ඉන්ස්ට්‍රක්ෂන්ස් කියවන්න ඕන, උපදේශ මාලාව කියවන්න ඕන.
ස්කින් ටෙස්ටිං එකක් කරන්න ඕනේ හෙයා ඩයි එකක් වගේ දේවල් පාවිච්චි කරනවා නම්. ඊළඟට ඇරියට පස්සේ මේක කාර් එකේ තියාගන්න එපා කොස්මෙටික් ප්‍රොඩක්ට්ස්. කාර් එකේ තියෙන රස්නෙට ලිප්ස්ටික් එකක් තියලා බලන්න ඊළඟ දවසේ ගන්න පුළුවන් කියලා ඔක දිය වෙලා යනවා. හරි. ඊළඟට මේව හොඳට වහලා තියාගන්න ඕන කන්ටේනර්ස් පිරිසිදුව තියෙන්න ඕන. සාමාන්‍යයෙන් මාස 6කින් විතර පස්සේ ඇරියට පස්සේ මේක අයින් කරන්න ඕන. අවුරුදු 3ක් 4ක් එකම ලිප්ස්ටික් එක ගන්න බෑ. ඊළඟට අලුත්ම එකක් උනත් මේක වෙනස්කම් තියෙනවා නම් මේක පාවිච්චි කරන්න එපා විසි කරන්න. මේක විසි කරලා වෙන පාඩුවට වඩා වැඩි ලොකු ඇලර්ජි එකක් આવුත් වෙන පාඩුව. ඊළඟට හැමතිස්සෙම දරුවන්ගෙන් ඈත් කරලා තියාගන්න. මෙන්න මේ දේවල් විශේෂයෙන් මතක තියාගන්න. ඇල්කොහොල් බේස් එකක් තියෙන ඔඩිකොලෝන්. බේබි ඔඩිකොලෝන් නැර අනිත් දේවල් පොඩි දරුවන්ට අවුරුද්දට අඩුවට පාවිච්චි කරන්න හොඳ නැහැ. ඊළඟට පොඩි ගෑනු දරුවන්ට දූලට චූටි දූලට පවුඩර් දාන්න එපා ඉකිලි වලට. මේකට හේතුව මම පස්සේ කියනවා. ඊළඟට හෙයා ඩයි පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ස්කින් ටෙස්ටිං කරන්න ඕන. හරිම විදිහ නම් හැම වතාවකම ගන්න පෙර හැම වතාවකම ස්කින් ටෙස්ටිං කරන්න ඕනේ. ඒකත් මම ඇයි කියලා කියන්නම්. ඊළඟට විශේෂයෙන් මතක තියාගන්න පස්සේ ඔයගලන්ට මේ ඊළඟට බලන දේවල් වෙදි තේරෙයි. දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙලා ඉන්න කාන්තාවක් සබංගාල ෂැම්පු ටික දාලා ඒ ටික විතරක් අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් කරලා අනික් සියල්ලෙම ඈත් වෙලා ඉන්නවා නම් ඉතාම හොඳයි. ඊළඟට විශේෂයෙන්ම ඔය දැන් ඇඩ්වර්ටයිස්මන්ට්ස් වල බැලුවොත් හුඟක් ක්‍රීම් වර්ග කියනවා කිසි බයක් නැතුව මේක ගාලා අවුවට යන්න පුළුවන්. නමුත් ඒ කියන ප්‍රොඩක්ට් එකම ගාලා අවුවට ගියාම සුදු පාට පැල්ලම් එනවා අපි දැකලා තියෙනවා ඇතිවේ. ඒක නිසා මේ ඩේ ක්‍රීම් එකක් ගන්නවා නම් සන් ක්‍රීම් එකකුත් ගන්න වෙනවා කියන එක මතක තියාගන්න. දැන් අපි බලමු දැන් කොස්මෙටික්ස් මෙච්චරම නරකද නෑ කොස්මෙටික්ස් වල හොඳක් තියෙනවා. දැන් බලන්න මේ පින්තූර දෙක. ඉතාම ඉක්මනින් ලොකු වෙනසක් කරන්න පුළුවන් ඔබගේ පෙනුමට. මේක වැදගත් හැම කෙනාටම. ඒතෙන්දි තමන් ෆුඩ් සිටි එකේ කවුන්ට් එකේ ඉන්න ගෑනු ළමයාද එහෙම නැත්නම් කන්සල්ටන්ට් ඩර්මටොලොජිස්ට් කියලා බලපාන්නේ නැහැ. ඒක තමන් කවුරුණත් අපි කැමති ලස්සන්ට ඉන්නේ. එතකොට මම අකමැති මගේ ඇසට තියෙන ඩාර්ක් සර්කල්ස් වලට මම ඒකට මොන හරි කරන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට මේ වෙනස. ඉතින් ඒක ඇත්තටම කොස්මෙටික්ස් වල තියෙන හොඳක්. ඊළඟට මේ වගේ කෙනෙකුට. මේ වගේ කෙනෙකුට එකපාරට මේක සනීප කරන්න බෑ. ඉතින් එතකොට හුඟක් වෙලාවට අපි අපේ පේෂන්ට්ස්ට අපේ රෝගීන්ට අපි කියනවා කැමෆ්ලාජ් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න කියලා. ඉක්මනින් වෙනසක්. දැන් අන්ඩයි සර්කල්ස්, රින්කල්ස්. මේ මෙතන මේ වෙනස මේ කාන්තාවට ඉතා වැදගත් වෙන්න පුළුවන්. සහ ඇයි අපි ගැන විතරක් කතා කරන්නේ අපේ දරුවෝ. They want to make a statement. හරි. දැන් තරුණ පරපුරට ඕන කරන්නේ මේ දේ. එතකොට ඇත්තටම මම දැකලා තියෙනවා මේ අවුරුදු 16-17 ළමයි මේ ටෙම්පරරි ටැටූ ගහගෙන ඉන්නවා. බපහැ කාලේ ටෙම්පරරි කලර් කරගෙන ඉන්නවා නිවාඩු කාලෙට විතරක්. ඉතින් එතකොට මේ හැමදේම ලෝකයේ වෙනස් වීමත් එක්ක අපිට කියන්න බෑ ඉස්සර වගේම අවුරුදු 45 වෙනකොට කොණ්ඩේ දුනහම හා හරි ඔහොම නිකන් ඉන්න. දැන් ඉතින් රැලි වැටෙනවා. අනිත් එහෙම තමයි කියලා කියන්න බෑ. මොකද මිනිසුන්ගේ ඉල්ලීම ඊට වඩා වෙනස් නිසා. දැන් ඉතින් අපි බලමු ඇඩ්වර්ස් ඉෆෙක්ට්ස්. අතුරු ආබාධ මොනවාද? පළවෙනිම සහ වැදගත්ම දේ තමයි අසාත්මිකතාව, ඇලර්ජි. මේ කාන්තාව කිව්වේ යාට අසාත්මිකතාව උනේ අයිබ්‍රවුස් මේ ඇහිබැම ත්‍රෙඩින් කරලා ඊට පස්සේ ගාපු ක්‍රීම් එකට. දැන් ඔයගලන්ට පේනවද මේ ඉස්ම ගලන තරමට ලොකු අසාත්මිකතාවක් මූණෙදි මිලා. ඊළඟ දවසේ යා සනීප වෙලා ආවහම අඳුරගන්න බැරි තරමට ලොකු වෙනසක් එතන තිබුණා. කුරුලෑ විශේෂයෙන්ම මේක වෙන්නේ වයිට්නින් ක්‍රීම් පාවිච්චියේදී. මෙතන මේ වයිට්නින් ක්‍රීම් කියන එකේදී ගොඩාක් වෙලාවට යන්නේ කිසිම නියාමනයකින් තොරව පාවිච්චි වෙන විශාල ප්‍රමාණයෙන් බ්ලීචින් ප්‍රොඩක්ට්ස් අඩංගු වෙන විශාල ප්‍රමාණයෙන් ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ අඩංගු වෙන ක්‍රීම් වලට. දැන් ඔයගලන්ට පේනවා විශේෂයෙන් මෙතන මේ ලයිට් එකත් එක්ක මේක පැහැදිලි නෑ. නමුත් මේ දැන් වම් පැත්තේ ඔයගලන්ට පේනවාද කුරුලෑ කොයිතරම් තදින් තියනවාද කියන එක. එතකොට ඒකම දැන් හුඟක් වෙලාවට ඇහැ පුරුදු කෙනෙකුට නම් මේ ක්ලිනික් එකේ දොරෙන් ඇතුළට එනකොට අඳුරන්න පුළුවන් සුදු පාට මූණේ කළු පාට ලපත් එක්ක ලොකු කුරුලෑ. මේ වයිට්නින් ක්‍රීම් විශේෂයෙන් අර නයිට් ක්‍රීම් වර්ග පාවිච්චි කරන අයගේ මූණවල් වල හැටි. අනීවන් පිග්මන්ටේෂන්. දැන් ගාන්නේ මේක සුදු වෙන්නනේ. දැන් සුදු පාට ලප ලප විදිහට ආවම කොහොමද?
ආයමත් පතන මන් දන්නේ පැහැදිලිද කියලා. නමුත් මෙතන බලන්න මේ සුදු පාට ලොකු ලපයක් තියෙනවා. දැන් ඉතින් මේ ලපේට අපිට වෙන ක්‍රීම් එකක් දාලා කික්මන්ට් අඩු වෙන්නෙත් නැහැ. කාලයක් යනවා. ඉතින් එතකොට ඒකේ පාට නැවත ස්වභාවික වෙනකන් මේ පුද්ගලයා මේකත් එක්ක ඉන්න ඕනේ. එහෙම නැත්තම් කැමෆ්ලාජ් එකක් වගේ ගාලා මේක වහන්න ඕනේ. එතකොට ඊළඟට මේ ටිරන්ජෙක්ටේසියා කියන්නේ දැන් හුඟක් වෙලාවට මූණ සුදු වෙන්න පාවිච්චි කරන ක්‍රීම් වල තියෙන ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධය. එතනත් මේ පාවිච්චි කරන්නේ මූණට පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ නෙමෙයි, හුඟක්ම සැර ස්ටීරොයිඩ් වර්ග. එහෙම කළාම රුධිර නාලිකා ස්ථීරවම විස්තරණය වෙනවා, විශාල වෙනවා. ඊට පස්සේ මූණ රතු පාටයි හැමදාම. ඒක තමයි ටිරන්ජෙක්ටේසියා කියන්නේ. ඊළඟට මේ කටවටේ ඒ වගේ සැර කොස්මෙටික්ස් පාවිච්චි කළාම මූනේ එකට ඇබ්බැහි වෙනවා. අපේ සාමාන්‍යයෙන් කටවටේ කොටස එකට ඇබ්බැහි වෙනවා. ඊළඟට මේ බෙහෙත නැත්තම්, මේ ක්‍රීම් එක නැත්තම් එක්ක කසනවා, එක්ක රතු පාට වෙනවා, නැත්තම් රෑෂ් එකක් එනවා. දැන් ඩේ ක්‍රීම් එක, නයිට් ක්‍රීම් එක මූණ සුදු වෙන්නනේ ගන්නෙ. කිහිලි කළු පාට යවන්න කිහිල්ලට ගෑවම් වෙන දේ තමයි මේ තියෙන. ඔයගලන්ට පේනවද ස්ට්‍රෙච් මාක්ස්, ඇදීම් ලකුණු. ඊළඟට හුඟක් වෙලාවට ස්ටීරොයිඩ් මූණට ගෑවම ඊළඟට ඇවිල්ලා දිලිර ආසාදන එනවා. දැන් අර කාන්තාව ඇත්තටම යාට අවුරුදු 16ක 18ක දරුව දෙන්නෙකුත් හිටියා. බලන්න යාගේ කුරුලක් තියෙනවා. ඊට අමතරව හොඳට ඩාරයක් පේනවා මූණේ මෙතන මේ දිලිර ආසාදනයක්. හරි. ඔකේ. මං කිව්වා හෙයර් ඩය ගැන මම පොඩ්ඩක් කතා කරන්නම් කියලා. මොකද හෙයර් ඩය ඇලර්ජි සාමාන්‍යයෙන් වෙන්නේ පළවෙනි වතාවේ ඩයි එක පාවිච්චි කරද්දි නෙමෙයි. අපේ රෝගීන් හුඟක් වෙලාවට කියන්නේ ડોක්ටර් මං අවුරුදු 15ක් මේක ගෑවේ, ඇයි දැන් ඇලර්ජික් වෙන්නේ? ඒක එහෙම තමයි. ඒකේ ඇලර්ජික් වෙන්නේ මේ විදිහටයි. මොකද මේකේ තියෙන්නේ ඩිලේඩ් ටයිප් හයිපර් සෙන්සිටිවිටි කියන ටයිප් එක තමයි හෙයර් ඩය ඇලර්ජි වෙන්නේ. ඊළඟට ඕනම හෙයර් ඩය එකකින් මේක වෙන්න පුළුවන්. එතකොට මේක බ්‍රෑන්ඩ් එක නෙමෙයි වෙනස් වෙන්නේ. මේක රුපියල් 150ට තියෙන ඩයි පොඩි පැකට් එකේද, රුපියල් 2500ට තියෙන සුපර් මාකට් එකේ තියෙන ඩයි බ්‍රෑන්ඩ් එකේද කියන එක නෙමෙයි. මේ හැම එකකම PPD කියන පැරාෆෙනිලින් ඩයමින් කියන සංඝටකේ තමයි හුඟක් වෙලාවට ඇලර්ජි ඇති වෙන සංඝටකේ. නමුත් අනිත් සමහර දේවල් නිසාත් මේක වෙන්න පුළුවන්. අනිත් එක මතක තියාගන්න, බ්ලැක් හෙනා කියන්නේ තනිකර හෙනා නෙමෙයි. බ්ලැක් හෙනා කියන්නේ මරතුණ්ඩි නෙමෙයි. මරතුණ්ඩි වලට එක්කහු කරලා තියෙනවා PPD කියන වර්ණකේ. ඒක නිසා බ්ලැක් හෙනාත් සාමාන්‍ය ඩයි එකක් වගේම ඇලර්ජික් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි ඩයි ෂැම්පු. මෙතෙන්දි මම විශේෂයෙන් මේ මාධ්‍යවල අයට කියන්න ඕනේ, මං නිතරම අහන channel එකේ, මන් දන්නේ නැහැ රේඩියෝ channel එකේ, හැමතිස්සෙම ඩයි ෂැම්පු ඇඩ්වර්ටයිස් කරනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේවා කිසි දෙයක අසත්මික වෙන්නේ නැහැ. හරි ලේසි, ටෙස්ට් කරන්න ඕනේ නැහැ. විනාඩි 5න් පාවිච්චි කරන්න ඇඩ් එකක් යනවනේ. අර බොස් ඔෆිස් එකට එනවා නාකියා වගේ, ඊට පස්සේ මීටින් එකට එනවා කොල්ලා වගේ. හරි, විනාඩි 5න් ගිහිල්ලා ඩයි ෂැම්පු එක ගාගෙන එනවා. හැබැයි ඒ වගේම බොස් එතෙන්දි මැරිලා වැටෙන්න උනත් පුළුවන්. ඒකත් තියෙනවා. හරි, ඊළඟට හුඟක් වෙලාවට මේක එන්නේ කසනවා, රතු වෙනවා, එක්සීමා එකක් වගේ දඩයක් වගේ එන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු මූණම ඉදිමෙන්න පුළුවන්. සමහර විට ගාපු ගමන්ම, හැබැයි සමහර වෙලාවට දවසක් හෝ දෙකක් ගිහිල්ලත් මේ ඇලර්ජි එක එන්න පුළුවන්. හුඟක් වෙලාවට බෙහෙත් දෙන්න ඕනේ. උංගකලා නෙමෙයි, හැම වෙලේම බෙහෙත් දෙන්න ඕන. එතනින් එහාට මේ ඩයිවර්ගේ පාවිච්චි කරන්න බෑ. එතකොට ඒ ඩයිවර්ගේ සහ වෙනත් වෙළඳ නාම වලින් එන සියලුම කළු පාට ඩයිවර්ග පාවිච්චි කරන්න බැරි වෙනවා. එතකොට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ PPD free කියලා තියෙන ඩයිවර්ග පමණයි. අනිත් කොස්මෙටික් ප්‍රොඩක්ට්ස් ගත්තහම හුඟක් දේවල් මේවයි හුඟක් කලාට පාවිච්චි වෙන ප්‍රිසර්වටිව්ස් විදිහට. එහෙම නැත්නම් මේකේ දැන් අපි පාවිච්චි, අපි හිතමු මේ ලිප්ස්ටික් එකක් කියලා. ලිප්ස්ටික් එකේ බේස් එක කියන එක. ඒකෙදි පාවිච්චි වෙනවා. ඊළඟට කල් තබා ගන්න පාවිච්චි වෙනවා. ඒ වගේ දේවල් වලට හුඟක් වෙලාවට අසාත්මිකතා එන්න පුළුවන්. හරි. වයිට්නින් ක්‍රීම්ස්. මොනවද වයිට්නින් ක්‍රීම්ස් වල තියෙන්නේ? මෙන්න මේ තුන හුඟක් වෙලාවට වයිට්නින් ක්‍රීම්ස් වල තියෙනවා. හයිඩ්‍රොකිනෝන් කියන සංඝටකය. මේක ඖෂධයක් වශයෙන් නිපදවලා තියෙන්නේ. අපි දන්නවා හුඟක් වෙලාවට සාමාන්‍ය ගෑනු පිරිමි දෙගොල්ලන්ටම මූණේ කළු පාට ලප් වෙනවා වයස 40 50 වෙනකොට. මේ වගේ ලප් අයින් කරන්න, ඒ වගේ අර වෛද්‍යවරයෙගේ නිර්දේශ අනුව පාවිච්චි කළ යුතු බෙහෙතක් තමයි හයිඩ්‍රොකිනෝන් කියන්නේ. ඒක බ්ලීචින් ඒජන්ට් එකක්. ඒ කියන්නේ වර්ණය පිච්චීමකට භාවිත වෙනවා. එතකොට ඒ කියන්නේ විරංජනකාරකයක්. එතකොට අපිට දෙන්න පුළුවන් උපරිමයේ 4%. ඒකත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ වෛද්‍ය උපදෙස් අනුව, වෛද්‍ය නිර්දේශයකින්. 4%
cosmetics වලට යන්න බෑ. ඇත්තටම cosmetics වලින් ඇමරිකාවේ එහෙම මේ hydroquinone කියන සංයෝගයම අයින් කරන්න තමයි උපදෙස් දීලා තියෙන්නේ. හැබැයි whitening cream වල කොච්චරක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඊළඟට ස්ටීරොයිඩ් වර්ග. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය කිව්වොත් බීටමෙතසෝන්, ෆ්ලොබෙටසෝල් සහ මොමෙටසෝන්. මෙන්න මේ ස්ටීරොයිඩ් වර්ග තුනම වයිට්නින් ක්‍රීම් වල අඩංගු වෙනවා කියලා හිතන්න අපිට හේතු තියෙනවා. නමුත් ලංකාවේ මේක ඔප්පු කරන්න බෑ. දැනට ලංකාවේ මේක පෙන්වන්න පුළුවන් රසායනාගාර පරීක්ෂණ නැහැ. ඒ නිසා අපිට මේක පෙන්ව ගන්න බැරි වෙලා තියෙනවා. හැමෝම දන්න දේ තමයි මර්කරි. Heavy metals. ඒකේ mercury ගැන රසදිය සංයුතිය ගැන හැමෝම වගේ දන්නවා කතා කරනවා පත්තරේ ආටිකල්ස් යනවා. නමුත් මේ හැම දෙම මේ whitening creams වල තියෙන්න පුළුවන්. මොනවාද වෙන්න පුළුවන්නේ? මොනවාද ඇතිවිය හැකි සංකූලතා? අපි ගන්න සුදු වෙන්න. නමුත් එන්නෙන් ඒක ගෑවේ නැත්තම් කළු වෙනවා. එතකොට ඔයා ඇබ්බැහි වෙලා හැම නැත්නම් ඔයා එකමත යැපෙනවා. ඒ තත්වයට අපි කියනවා ඕක්‍රොනෝසිස් කියලා. ඒ කියන්නේ පිග්මන්ට් එකක් නැත්නම් වර්ණකයක් හැමයට තැන්පත් වෙනවා මේ හයිඩ්‍රොකිනෝන් සංයෝගය පාවිච්චි කිරීම නිසා. ඊළඟට අපි ස්ටීරොයිඩ් පාවිච්චි කරන්න ගත්තාම ස්ටීරොයිඩ් වලට අපි ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ මං කලිනුත් කිව්වා ස්ටීරොයිඩ් එක ගෑවේ නැත්නම් මූණ කසනවා රතු වෙනවා අනිවාර්යයෙන්ම මේක ගන්න වෙනවා. ඊළඟට ස්ටීරොයිඩ් හින්දා හුඟක් වෙලාවට හැම කොලජන් වලට හානි වෙනවා. එතනින් පස්සේ තුවාලයක් වුණොත් මොන හරි වුණොත් ඒක සනීප වෙන්නේ නැහැ. විශේෂයෙන් වැදගත් වකුගඩුවට බලපාන්න පුළුවන්. මම එක කේස් රිපෝට් එකක් පෙන්නනවා. මම ඕගලන්ට ඉන්ෆෙක්ෂන්ස් පෙන්නනවා. ඊළඟට ඉතා වැදගත් දේ තමයි හිතන්න එපා මේක මූණට විතරයි කියලා. මම ළඟදි දැක්ක ලංකාවේ වෛද්‍යවරයෙක් විසින් දීලා බීටමෙතසෝන් සහ සැලිසිලික් ඇසිඩ් ඔයින්මන්ට් එකක් මුළු ඇඟටම ගාන කාන්තාවක්. මුළු ඇඟටම බීටමෙතසෝන් ගානවා කියලා කියන්නේ ස්ටීරොයිඩ් එකක් ප්‍රෙඩ්නිසලෝන් බිව්වා වගේ තමයි. එතකොට මෙතන ඉන්න වෛද්‍යවරු දන්නවා ප්‍රෙඩ්නිසලෝන් අවුරුදු ගානක් පාවිච්චි කරලා එකපාරට නැවතුනොත් මොකද්ද වෙන්නේ කියන එක. හරි. එතකොට ඒක තමයි මේ සප්‍රෙෂන් ඔෆ් හයිපොතැලමික් පිටියුටරි ඇඩ්‍රිනල් ඇක්සිස් කියන එකෙන් අදහස් කරන්නේ. දැන් මර්කරි ගැන මේ පොඩි කොටසක් විතරයි. මර්කරි වයිඩනින් ක්‍රීම් වල තියෙන මර්කරි සහ හෙවි මෙටල්ස් ගැන තියෙන ප්‍රමාණය. මේකෙන් බොහොම පොඩ්ඩක් විතරයි මේ රිසර්ච් ආටිකල්ස්. හරි. ඊළඟට මේක මම කිව්වා මම ඔයගලන්ට කේස් රිපෝට් එකක් පෙන්වන්නම් කියලා. මේක ආවේ තායිලන්තෙන් හරි හොංකොං වලින් හරි. ඒතර මේ හොංකොං වල. නමුත් මේක ඉන්ඩොනීෂියානු කෙනෙක්ගේ. එයාගේ කෙලින්ම මේ වකුගඩු ප්‍රශ්නය ඇති වුණේ ඉතා විශාල ප්‍රමාණයෙන් එයාගේ ඇඟේ තිබුණ මර්කරි නිසා. ඊළඟට මේක විද්‍යාගාර මීයන්ගේ කරපු පරීක්ෂණයක්. එතෙන්දි පෙන්නලා තියෙනවා ස්කින් ලයිට්නින් ක්‍රීම්ස් පාවිච්චි කළාම මර්කරි ඉන්න පුළුවන් කොහෙද? ඩිම්බ කෝෂවල. එතකොට දැන් ඇත්තටම මේක කාන්තාවන්ගේ පෙන්නලා නැහැ. නමුත් රසායනාගාර මීයන්ගේ මේක පාවිච්චි කරලා තියෙනවා සාමාන්‍ය ඇක්ස් අපි භාවිතා කරන. දැන් මෙතන තියෙන ක්‍රීම් වල නම් මම කියන්න කැමති නැහැ. නමුත් මේක මම කෙලින්ම මේ ගත්තේ ආටිකල් එකෙන්. මේ ක්‍රීම් වර්ග අපි ඕනතරම් පාවිච්චි කරනවා. හරි. ඒතර ඒ වගේම මේවෙන් වෙන අවසාන ඉෆෙක්ට් එක මොකද්ද අපිට කියන එක අපි දන්නේ නැහැ තාම. හයිඩ්‍රොකිනෝන් එතනත් හයිඩ්‍රොකිනෝන් වලත් කියන්නේ පිළිකාකාරකයක් විය හැකි. මොකද DNA ජාන වලට කෙලින්ම හානි කිරීමේ හැකියාව හයිඩ්‍රොකිනෝන් වලට තියෙනවා. මෙතනදිත් කියන්නේ හුඟක් වෙලාවට ලියුකීමියා වගේ තත්ත්ව හැම පිළිකානෙමේ ලියුකීමියා වගේ තත්ත්ව ඇති කරන්න හයිඩ්‍රොකිනෝන් වලට පුළුවන් කියලා. දැන් මෙතනින් එහාට මම මෙන්න මේකත් මට සමා වෙන්න මම මේ බ්‍රෑන්ඩ් එකක් දැම්මට. නමුත් මතක තියාගන්න මේ බ්‍රෑන්ඩ් එක මේ අදාළ ආයතනයේ ගෙන්නන්නේ නැහැ ලංකාවට. මේක එන්නේ බැගේජ් විදිහට. ඒ කියන්නේ කවුරු හරි බෑග් වල ගෙනල්ලා ලාබෙට විකුණන්නේ. මෙතන බලන්න තියෙන්නේ හයිඩ්‍රොකිනෝන්, ට්‍රෙටිනොයින් ඇන් මොමෙටසෝන්. මේ ක්‍රීම් එක ලෝකෙ හුඟක් රටවල් වල පාවිච්චිය තහනම් කරලා තියෙන්නේ. මේක පාවිච්චි වෙන්නේ ඉන්දියාව, ලංකාව වගේ රටවල් වල විතරයි. මේක හුඟක් වෙලාවට ෆාමසි වල දෙනවා, රූපලාවන්‍ය ආයතන වල දෙනවා, සහ මේක මම ඇත්තටම පෙන්වුවේ අපේ ડોක්ටර්ස්ලත් දෙනවා. ඩර්මටොලොජිස්ලා නොවන ડોක්ටර්ස්ලත් මේක දෙනවා. සහ ඒගොල්ලෝ දන්නේ ඇයි දෙන්නේ කියලාවත් ඕනෙම මූණේ ලපයක් අහම් මේක දෙනවා. ඉතින් ඒ හින්දා හැමෝටම දැනගන්නයි මේක මම දැම්මේ. අදාළ ආයතනයේ මේක ගැන කිසිම වගකීමක් ගන්න ලෑසි නැහැ. මොකද ඒගොල්ලෝ මේ බෙහෙත ලංකාවේ රෙජිස්ටර් කරලා නැහැ. ඒතර අවගලන් ගෑවොත් Taman තමයි මේකට වගකීම ගන්න වෙන්නේ. ඊළඟට මෙන්න මේක.
baby face. Make it in it, or a combination nekama. Make a make a money may may with your baby face key in a day, mama deke. Fancy shop packing, aragena, gala, muna, sampuna, ratuna, out of the heart of a pyramidamic. Kurula aduena gapu pyramidame. Think itakota may make a wide up with this and with a pavichikan and pulana mutlanka beauty shop packetin or fancy shop packetin. Saha make a may baby face key in a canta jale hoya and give mama deke men the make. ඔබල කවදාවත් හිතුවද ළමයින්ගේ මූණු සුදු කරන්න මෙන්න මේ මට්ටමේ තමයි තියෙන්නේ how can I make my baby skin fair or white මෙන්න මේ මට්ටමෙන් තමයි ප්‍රචාරණය තියෙන්නේ ඒ ගැන පොඩ්ඩක් මේ නිකම්වත් හිතන්න විතරයි මම මේක දැම්මේ මෙතනින් එහාට මම කතා කරන්නේ හුඟක් දුරට වෛද්‍ය විද්‍යාත්මක දේවල් හරි දැන් ග්ලූටතයෝන් කියන එක ගැන ලොකු කතාවක් තියෙනවා සුදුවීම කියන එකත් එක්ක. ග්ලූටතයන් කියන එක මම ඉතා සරලව කියන්නම් අපේ ශරීරයට වර්ණය ලැබෙන්නේ මෙලනින් වලින්. මෙලනින් වර්ග දෙකක් තියෙනවා. මෙලනින් නිපදවන පාත්‍රයක තමයි මේ තියෙන්නේ. ඒකේ තියෙනවා මෙලනින් වර්ග දෙකක් ෆියෝමෙලනින් සහ යුමෙලනින්. යුමෙලනින් කියන්නේ කළු පාට මෙලනින්. ෆියෝමෙලනින් කියන්නේ රතු පාට මෙලනින්. ග්ලූටතයන් නැවිලා නවත්තන්නේ කළු පාට මෙලනින් හැදීම. ඒ හින්දා තමයි කළු එක්කෙනා අපි වගේ දුඹුරු පාට අය සුදු වෙන්නේ. නමුත් මෙලනින් නිෂ්පාදනය නවතින්නේ නැහැ. මෙලනින් නිෂ්පාදනය අපි මේ පැත්ත වැහුව ගමන් එහා පැත්තට යනවා. එතකොට ෆියෝ මෙලනින් හැදෙනවා. දැන් කළු පාට මෙලනින් තියෙන එක්කෙනා මේ වගේ. ෆියෝ මෙලනින් තියෙන එක්කෙනා තමයි අර ලා පාට මූණ රතු කළු පාට රතු පාටට ලප එන Red head thiyena ekena hungak welawata Scandinavian ratawal wala Scottish aya e wage ayage thamai me paata thiyen. Itin den api me garma kalaapiye rataka indagena fiomelanin hadaagena sun cream ekakwat gaanna nathuwa awweduwala mokadda karanne yanne. Onna oka thamai glutathione paawichchiye wenna puluwang vidyaatmaka patta. Hai. Glutathione adverse effects gana godak welawata glutathione adverse effects gana Data ne. Ekhane hungak welawata kiyanne glutathione arakshithai kiyala. Ekhane ange mehadena deyak ne hinda araksha sahithai kiyala thamai kiyanne. Namuth glutathione koi tarang arakshithada kiyana eka gana pareshana mattamen tiyenne me me pilika rogiyinta glutathione aushadayak wage deddi wage karapu pareshana walin. ඉතින් ඒවා ඒගොල්ලන්ට දෙන්නේ මාස කීපයක් සති කීපයක්. දැන් මේක ග්ලූටතයන් අවුරුදු 25 දී පටන් අරන් ජීවත් වෙලා ඉන්න තාක්කල් පාවිච්චි කරන්න යන්නේ කෙනාට වෙන්න යන අතුරු ආබාධ මොනවාද කියලා කොහෙවත් නැහැ. ඒකෙන්ද දීර්ඝකාලීන පාවිච්චියේදී ග්ලූටතයන් වලට විශේෂයෙන් ඉන්ට්‍රවීනස් ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් එකට. මතක තියාගන්න මේක ලංකාවේ රෙජිස්ටර්ඩ් නැහැ. නමුත් මිනිසු ගහනවා ඒක අපි දන්නවා. එතකොට ග්ලූටතයන් වල ආරක්ෂිත බව ගැන කොහෙවත් කවුරුවත් මේ පරිශන මට්ටමින් හොයලා නැහැ. සහ ආයිමත් පතක තියාගන්න මේ පාවිච්චි කරන්නේ නියාමනේ නොවු රෙජිස්ටර් නොවුනො. බෙහෙතක්. එතකොට කවුරු හරි කෙනෙක් ග්ලූටතයන් ඉන්ජෙක්ෂන් ගහනවා නම් ඒගොල්ලන් ගහන්නේ නීත්‍යානුකූල නොවන මාර්ගයකින්. එතකොට ඒකෙන් තමන්ට වෙන සියලුම ප්‍රශ්න තමන් විසඳ ගන්න වෙනවා. කිසිම කෙනෙක් එන්නේ මාරයක හැම වග කියන එකක් නැහැ ග්ලූටතයන් ගහලා මොන දෙයක් වුණත්. මෙතනින් එහා දැන් ප්‍රශ්න තියෙන්නේ කොස්මටික්ස් දැන් Facebook එකේ ගිහින් බැලුවොත් හැම දෙයකින්ම කැන්සර් වෙන්න පුළුවන් කියලා එක එක දේවල් ෂෙයා වෙනවා. දැන් මේ හැම දෙෙම ඇත්තද? එතකොට මේ මම මෙතනින් එහාට පාවිච්චි කළ හැම දෙෙම මේ පරිශන පත්‍රිකා වලින් එතනත් පොඩි දෙයක් මතක තියාගන්න ඕන සාමාන්‍යයෙන් එක පරේෂණ පත්‍රිකාවක් අපි මේ මේ පාටිසිපන්ට්ස් 500ක් අරගෙන කරන එකක් වගේ නෙමෙයි මෙටා ඇනලිසිස් කියලා තියෙනවා මේ මාතෘකාවේ යටතේ තියෙන ඔක් පරේෂණ පත්‍රිකා 10ක් 12ක් ඒ වගේ එකතු කරලා ඒ සියල්ලම එකට දාලා යම් කිසි නිගමනයකට එනවා මේ සියලුම පරේෂණ පත්‍රිකාවල් වල එකතුව වශයෙන් අපිට කියන්න පුළුවන් නිගමන මෙන්න මේවයි කියලා. ඒවට අපි කියනවා මෙටා ඇනලිසිස් කියලා. මෙටා ඇනලිසිස් පාවිච්චි කරන්න මම උත්සාහ කළා. මොකද සමහර ස්ටඩීස් තියෙනවා එකක් කියනවා මේ දේ හොඳයි කියලා, තව එකක් කියනවා මේ දේ නරකයි කියලා. එතකොට අපි බලමු ඇන්ටිඔක්සිඩන්ට්ස්.
අපි ඇන්ටිඔක්සිඩන්ට්ස් ගැන හොඳමනේ හිතන්නේ ඇන්ටිඔක්සිඩන්ට්ස් ඕනේ. එහෙමනේ අපි හිතන්නේ. නමුත් මේ පේපර්ස් දෙකේම තියෙන්නේ ඇන්ටිඔක්සිඩන්ට්ස්. දැන් මෙතන බලන්නේ N-acetyl cysteine සහ විටමින් E. විටමින් E කරල කඩලා ගන්න කියලා බියුටිෂන්ලා කී දෙනෙක් කියනවාද? අපි කී දෙනෙක් විටමින් E බය නැතුව ගන්නවාද? N-acetyl cysteine උත් එහෙමයි හුඟක් වෙලාවට මේ බියුටි ඉන්ඩස්ට්‍රි එකේදී N-acetyl cysteine සමහර බියුටිෂන්ලා පාවිච්චි කරනවා. එතකොට මේ දෙකෙන්ම ටියුමර් ප්‍රෝග්‍රෙෂන් ඒ කියන්නේ කැන්සර් හැදීම වැඩි කරන්න පුළුවන් කියලා ස්ටඩීස් දෙකක්. එකක් ලං කැන්සර් වලට අනිත් එක මෙලනෝමා වලට. ඒකෙදි මෙලනෝමා එක නෙමෙයි මෙලනෝමා එක පැතිරීම මෙටාස්ටේසිස් කියන්නේ පැතිරීම. මෙලනෝමා එක පොඩියට තියෙන්න පුළුවන් නමුත් ඇඟ පුරා දුවන්න පුළුවන්. වාසනාවකට මෙලනෝමා ලංකාවෙ ඉච්චර නැහැ. නමුත් ලං කැන්සර් කියන එක ලංකාවේ පිරිමින් සෑහෙන ප්‍රමාණයක් මරණ කැන්සර් එකක්. හරි. එතකොට මේ දෙකම වෙන්න පුළුවන් කියලා මවුස් මොඩල් එකක පෙන්නලා තියෙන දේවල්. ඊළඟට ලිප්ස්ටික්. ලිප්ස්ටික් ගැන හුඟක් වෙලාවට කියනවා විශේෂයෙන්ම කියන්නේ ලිප්ස්ටික් එකක් හුඟක් වෙලා පවතිනවා නම් උදේ ගෑවහම හැන්දෑවටත් හොදලා යවන්න අමාරු විදිහට තියෙන. ඒ කියන්නේ ස්ටේයින් ඇබිලිටි එක දෙන්න පාවිච්චි කරන දේවල් පිළිකාකාරක විය හැකියි කියලා. නමුත් මෙතන කෙලින්ම මේක මෙහෙම වෙන්න පුළුවන් ඒ කියලා ඔප්පු කළ නැහැ. හුඟක් වෙලාවට කියන්නේ ලිප්ස්ටික් එක පාවිච්චි කරන වාර ගාන හුඟක් කාල වෙලාවක් ගාලා තියෙනවද සහ ඒකත් එක්ක පාවිච්චි වෙන අනිත් කොස්මටික්ස්. දැන් කලාතුරකින් කෙනෙක්ට මූණට ලිප්ස්ටික් තොලට ලිප්ස්ටික් එක විතරක් ගාලා ඉන්නේ. ඊළඟට මූණට පාවිච්චි කරන අනිත් කොස්මටික් වර්ග. මේ සියල්ලම එකතුවක් විදිහට එන ඉෆෙක්ට් එක තමයි ලිප්ස්ටික් වල ඉෆෙක්ට් එක වෙන්න පුළුවන් කියලා. නමුත් ලිප්ස්ටික් වල ලෙඩ් ක්‍රෝමියම් ඒ වගේ කියන්නේ හුඟක් වෙලාවට පාට ගන්නෙ මේ ලවණ වලින්නේ මෙටල්ස් වල ලවණ වලින්නේ පාට ගන්න. ඉතින් ඒ හින්දා ඒ දේවල් ටිකක් වැඩි ප්‍රමාණ වලින් බලාපොරොත්තු නොවන ප්‍රමාණ වලින් තියෙන්න පුළුවන් ලිප්ස්ටික් වල. නමුත් අන්තිමේදී අපිට කියන්න වෙන්නේ ලිප්ස්ටික් හොඳ නෑ කැන්සර් හැදෙනවා කියලා අනිවාර්යයෙන්ම අපිට කියන්න බෑ. නමුත් පරිස්සම් වෙන්න අවශ්‍ය වෙලාවට විතරක් පාවිච්චි කළා නම් හොඳයි කියන එක. හරි. මේ දෙකේම තියෙන්නේ කතාව තමයි. ඊළඟට වයිට්නින් ක්‍රීම්ස්. ඇත්තටම අපි වයිට්නින් ක්‍රීම්ස් වලින් කැන්සර් හැදෙන්න පුළුවන් කියන එක අපි දැන් ඉස්සෙල්ලා කතා කරපු එකෙදිත් කිව්වා විද්‍යාත්මකව. නමුත් ලෝකෙ පෙන්නලා නැහැ හුඟක් වෙලාවට. වයිට්නින් ක්‍රීම්ස් වලින් මෙන්න මේකේ සීරීස් එක තියෙනවා. ස්කුවමස් සෙල් කාසිනෝමා කියන වර්ගයේ හැම පිළිකාව තිබුණු 8 දෙනෙක්. cosmetic by skin whitening creams පාවිච්චි කිරීම නිසා මේකේ සීරීස් එකක් තියෙනවා. එතකොට මේක විද්‍යාත්මකව අපිට කියන්න බෑ ගාන හැම කෙනාටම හැදේ කියලා. ලංකාවේ මොකද වෙන්නේ? ලංකාවේ whitening creams පාවිච්චිය ගැන හෝ ඒ වයින් වෙන අතුරු ආබාධ ගැන හෝ හරියට ලොකුවට බලපු අය නෑ හුඟක් වෙලාවට. හැබැයි ලංකාවේ skin cancer හැම පිළිකා ඇතිවීම එන්න එන්න වැඩි වෙනවා. මම හෝමගම වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මම එකතු කළා කේසස් 26ක් මාස 27ක් තුල. ඒ කියන්නේ මාසෙකට එක්කෙනා ගානේ වගේ හැම පිළිකාවක් තියෙන රෝගියෙක් මගේ සායනයට ආවා. ඉතින් ඒ වුණාට අපි හිතන්නේ ආ ලංකාවේ අපි දුඹුරු පාටයි අපිට හැම පිළිකා හැදෙන්නේ නැහැ කියලයි. හරි. එතන මේ වගේ අයගේ අපිට කොස්මටික්ස් වලින්ද කියන එක හොයන්න අමාරුයි. නමුත් මං හිතන්නේ ඉස්සරහට අපි මේ ගැන හොයන්න ඕන. මේ තමයි ડોક્ટર සුරජ් පෙරේරාගෙන් මම ගත්ත ඩේටා ලංකාවේ skin cancer incidence කියන එක ගැන. එතෙන්දී ඔයගලන්ට පේනවා 1985ත් එක්ක සංසන්දනය කළාම 2010 කාන්තාවන්ගේ හැම පිළිකා ඇතිවීම තුන් ගුණයක් විතර වැඩි වෙලා තියෙනවා. පිරිමින්ගේ උනත් දෙගුණයකට නැගලා. හරි. ආයෙම තව මට එක ස්ටඩි එකක් හම්බුණා whitening creams වලින් breast cancer හැදෙනවාද. මේක කියන්නේ whitening creams වලින් breast cancer හැදෙනවා කියලා කියන්න විද්‍යාත්මකව අපහසුයි. නමුත් එතන තව එකක් කියනවා hair relaxants. hair relaxers වලින් ඊට වඩා අවදානමක් තියෙනවා. දැන් ආයෙම මෙතන ප්‍රශ්නේ තියෙන්නේ hair products අපි තරුණ කාලේ ඉඳලා පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? අපේ හුඟක් ගෑනු ළමයි දැන් ඉස්කෝලෙන් එළියට බැස්ස ගමන් පළවෙනිම දේ තමයි කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න ඕන, රිලැක්ස් කරන්න ඕන. එතනින් පස්සේ මේක දිගින් දිගටම පවත්වාගෙන යනකොට අවුරුදු 20 දී පටන් ගන්න හෙයා රිලැක්සින් අපි අවුරුදු ගාණක් කරනකොට මොකද වෙන්නේ කියන දේ.
අනිත් දේ තමයි මෙන්න මේක ඇන්ටිපර්ස්පිරන්ට් යූස් කරන්න එපා කියලා ඉස්සර ඊමේල් චේන් එකේ යනවා දැන් Facebook එකේ යනවා ඇන්ටිපර්ස්පිරන්ට්ස් ඒ කියන්නේ දහඩිය පිටවීම වළක්වන දේවල් වලින් කැන්සෙනවා කියන එක. නමුත් මේ ගැන විද්‍යාත්මකව කියන්නේ an insufficient number of studies to conduct review කරන්නවත් හරි හොඳ විද්‍යාත්මක පර්යේෂණ නැහැ. ඒ හින්දා මේක කතාවක් පමණයි. නමුත් පරිස්සම් වීමේ වරදක් නැහැ. හැබැයි අපිට කියන්න බෑ ඇන්ටිපර්ස්පිරන්ට්ස් පාවිච්චි කිරීමෙන් breast cancer එනවා කියලා. වෙන මොකුත් cosmetic risk factors තියනවාද? දැන් මේ ළඟදි Facebook ඉන්න අය දැකලා ඇති hair dye. ඇත්තම කතන්දරේ hair dye ගැන තමයි මම මේ හොයා බලපු මේ සර්ච් කරලා හොයාගත්ත ඔක්කොම පර්යේෂණ පත්‍රිකා වලින් වැඩිම evidence එකක් තියෙන hair dye වලට. ඒක තමයි ඇත්ත කතාව. දැන් මෙතන බලන්න breast cancer the odds of breast cancer increased by 23%. මේකේ ඇත්තට මේගොල්ලන් කරලා තිබුණේ cancer තිබුණු අයගේ මේකේ එක ස්ටඩි එකක් තියෙනවා කැන්සර් තිබුණු කාන්තාවන්ගේ සහෝදරියෝ බ්‍රෙස් කැන්සර් තියෙනකොට අක්කට තිබුණොත් නංගිට හැදෙන චාන්ස් එකක් තියෙනවනේ. එතකොට ඒ අයගේ සහෝදරියෝ අරගෙන ඒගොල්ලන් අවුරුදු කීපයක් ඉස්සරහට බැලුවා එයාලට හැදෙනවද? එතකොට මේක පස්සට ගිහින් බලනවනේ මේ ඉස්සරහට. එතකොට එතෙන්දිත් ඒගොල්ලෝ පෙන්නලා තියෙනවා ඒ වෙලාවේදී ඒගොල්ලන් හෙයාර් ඩයි පාවිච්චි කරමින් සිටීම දී වැඩි චාන්ස් එකක් තිබුණා කියන එක 23%ක වැඩි අවස්ථාවක් තිබුණා කියන එක. ඊළඟට අනිත් එක තමයි කොච්චර කාලයක් පාවිච්චි කරලා තිබුණාද? එතකොට තරුණ වයසෙන් කොණ්ඩ ආසුදු වෙන කෙනා තමයි මුලින්ම හෙයාර් ඩයි පාවිච්චි කරන්න ගන්නෙ. එතකොට ඒ අයට වැඩි අවධානමක් තියෙනවා කියන එකත් මේකේ තියෙනවා. එතන ගල වශයෙන් ගත්තොත් අනිත් එක මේ එක ස්ටඩි එකක් තියෙනවා ඇමරිකාවේ. ඒකේ කියලා තියෙනවා කළු අයට අවධානම් වැඩි සුදු අයට වඩා. නමුත් මතක තියාගන්න සුදු අයට බ්‍රෙස් කැන්සර් වැඩි කළු අයට වඩා. එහෙමත් තියෙද්දි කළු අයට හෙයාර් ඩයි පාවිච්චි කරනවා නම් අවධානම වැඩි කියලා දෙයක් මේ ස්ටඩි එකේ තියෙනවා. මේකත් ලොකු රෝගීන් සංඛ්‍යාවක් පාටිසිපන්ට්ස් ලොකු ප්‍රමාණයක් ගත්ත හොඳ ස්ටඩි එකක්. එතකොට දැන් ඇත්තටම කතාව හෙයාර් ඩයි පාවිච්චි යම් කිසි අවධානමක් තිබිය හැකි. හැබැයි මේ කිසිම කෙනෙක් හෙයාර් ඩයි පාවිච්චි කරන්න එපා කියන මට්ටමට මේකේ උපදෙසක් දෙන්නේ නැහැ. හැමෝම මේකේ කන්ක්ලූෂන් එකේ බැලුවොත් තියෙන්නේ මේ contribute to an increased breast cancer risk විය හැකි. නමුත් කලින් ඒවය කිව්වා නෑ මේකේ අවධානමක් නෑ කියලා. ඩියෝඩරන්ට් වලට කිව්වේ අවධානමක් නෑ කියලා. මෙතෙන්දි කියනවා අවධානමක් තිබිය හැකි කියලා. හරි. හෙයාර් ඩයි වලින් වෙනත් වර්ගවල කැන්සර් එනවද? ඇත්තටම මුත්‍රාශය පිළිකා වලට මේක කියන්නේ එහෙම කියන්න බෑ කියලා. මුත්‍රාශය පිළිකා වැඩි වෙනවා කියලා කියන්න බෑ. ඒ වගේම තමයි ලියුකීමියා වැඩි වෙනවද කියලා මේක මෙටා ඇනලිසිස් එක. මෙතනත් බලන්න just a I මෙතනත් කියනවා 18.8% increase risk අනාගතයේදී. ඒ 120ක 30ක අවධානමක් තියනවා කියන එකයි. ලියුකීමියා වලට අවධානමක් නැහැ කියන එක කියනවා. ඔකේ අපි බ්ලඩර් කැන්සර් ගැන කිව්වා. ලියුකීමියා ලියුකීමියා වලට අවධානමක් නැහැ කියන එක තමයි කියන්නේ. මං කිව්වා පොඩි දූලට පවුඩර් දාන්න එපා කියලා. පෙරිනියල් ටයිල්කියුස් ඇන් ඔවේරියන් කැන්සර්. ඒ කියන්නේ සමනෙන් මේ ඉකිලි ප්‍රදේශයට පවුඩර් පාවිච්චි. හුඟක් වෙලාවට ඉස්සර නම් පුරුද්ද තිබුණේ බබා නාවල පිහදාලා ඇඟටම පවුඩර් ගාලා ඔළුවට ඔඩිකොලොන් ගාලා ගම්මිරිස් ටිකකුත් පිඹිනවා. දැන් මේ ඇඟට පවුඩර් දැමිල්ල කරන්න එපා කියන එක. මොකද ටැල්ක් යූස් එකෙන් ඔවේරියන් ඒ කියන්නේ ඩිම්බ කෝෂ පිළිකාවට අවධානමක් තියෙනවා කියන එක එතෙන්දී ඇත්තටම කෙලින්ම කියනවා. There is a consistent association between perineal talc use and ovarian cancer. එතකොට මේ ඔක්කොම ටික අපි ආපස්සට හිතුවොත් මෙන්න මේ ටික තමයි මට කියන්න තියෙන්නේ. හැම රූපලාවන්‍ය ද්‍රව්‍යයක්ම පරිස්සමෙන් පාවිච්චි කරන්න. And on a need basis. අවශ්‍යයි නම් විතරයි. නිකන් අර හුඟක් වෙලාවට අය අවිල් කට්ටිය අවිල්ලා කියන්නේ මේ මට මොනා හරි ක්‍රීම් එකක් දෙන්න. අර ක්‍රීම් එකක් නොගා ඉන්න එක හරි නෑනේ.
අන්න ඒක අපිට වෙනස් කරලා දෙන්න පුළුවන් නම් මාධ්‍ය වලින් ඒක හුඟක් වටිනවා කියලා මම හිතනවා. ඊළඟට වයිට්නින් ක්‍රීම් පාවිච්චි පුළුවන් තරම් එන්කරේජ් කරන්න නෙමෙයි, ඒක කරන්න කියන්න නෙමෙයි, ඒක නොකර ඉන්න තත්වයට අපි අපේ ජනතාවගේ මනස හදන්න ඕනේ. හෙයා ඩයිස් වලින්, හෙයා කෙයා ප්‍රොඩක්ට්ස් වලින් පියවුරු පිළිකාවට යම්කිසි අවධානමක් තිබිය හැකි. ඩිම්බකෝෂ පිළිකාවලට පවුඩර් වර්ග වලින් අවධානමක් තිබිය හැකි. සහ ඇන්ටි ඔක්සිඩන්ට්ස් නිකන් ඔහේ පාවිච්චි කරන්න එපා. එතනදිත් වෛද්‍ය උපදෙස්සක් තියෙනවා නම් ඇන්ටි ඔක්සිඩන්ට් එකක් ඕන කියලා පාවිච්චි කරන්න. එහෙම නැතුව ගිහින් ඇඟට හොඳයිනි කියලා විටමින් E වගේ බොන්න යන්න හොඳ නැහැ. මෙන්න මේ ටික තමයි මට ඇත්ත වශයෙන්ම කියන්න ඕන. මං ටිකක් වැඩිපුර වෙලාව ගත්තා, මං ඒකට සමාවිල්ලන්න ඕන. නමුත් මේ කතාවේදී මේ ටික අවශ්‍යයි කියලා මට හිතුණා. Thank you. Thank you, Dr. Indira, for that very interesting presentation. මං හිතන්නේ මෙතන දැන් අපි බොහොම අවධානය යොමු කළ යුතු කාරණා ගණනාවක් ගැන සාකච්ඡා කරා. ඒ වගේම මාධ්‍ය වලින් නිවැරදි පණිවිඩය දීමේ වැදගත්කමත් අපි කතා කරා. අපි දැන් ආරාධනා කරනවා අපි මෙතන දේශකයන් හතර දිනාට මේ වේදිකාවට එන්න කියලා. අපි ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කරන්න ගොඩක් ප්‍රශ්න ඇති. There may be lot of questions that you want to ask. So I would like to invite all the four resource persons to the head table. And meanwhile, there's another announcement. SLMA, we want to collaborate very closely with media. ජනමාධ්‍ය සමග ඉතා සහයෝගයෙන් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ කරන වැඩසටහන් වලින් ඔබ දෙන පණිවිඩය ඉතා සාර්ථකව ඒ පණිවිඩය දෙන ජනමාධ්‍ය වෘත්තිකයන්ට අපි ඇත්තටම ත්‍යාගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා මාධ්‍ය කමිටුවෙන්. ඒක අපි මේ උනන්දුව වැඩි කිරීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන්. So let's invite our resource persons, and if you have questions, you can ask them. And may I ask our resource person to go to the podium when they are answering the questions, because we are televising this program, broad webcasting this program, and it will be useful if you answer the questions when they're at the podium. Okay. Yeah. ඩොක්ටර් ශ්‍රියාණිගෙන් ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕන. ඩොක්ටර් ශ්‍රියාණි සමරවිරගෙන් ඒක කලින් අහන්න පුළුවන් නම් වැඩිය හොඳයි. අපි මේ මාත්‍රි ඉක්මනට කලින් යන්න තියෙන නිසා. So we can start asking questions. ඕන භාෂාවකින් ප්‍රශ්න අහන්න පුළුවන්. දෙමළ භාෂාවෙන් ටිකක් අමාරු වෙයි. සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. Yes. මයික්‍රෝප්ලාස්ටික් කාටවත් හානියක් වෙන වචනයක් කිව්වේ නැහැ. කැන්සර් දෙනවාකද ඒක ගැන කිසිම හානියක් වෙනවා කියලා කිව්වේ නැහැ. හැමතැනම දිනවා කියලා කිව්වා. හානියක් වෙනවද? Thank you sir. So microplastics in my presentation එකෙත් පෙන්වුවේ, කියන්නේ ඒකේ sir මේ cancer risk එක මුළු ඇඟටම තියෙනවා. ඒ cancer වලට අමතරව අපිට Alzheimer's disease, ඒ වගේම hormonal production එකේ මේ regulation pathways වල effects, ඒ හැම එකම මේ microplastics වලින් තියෙනවා. මොකද ඒක නිකන් අර කාන්දමක් වගේ යනකොට ඔක්කොම අර hormone pathway එකට බලපාන chemicals absorb කරගෙන තමයි යන්නේ. ගිහිල්ලා ඒක ගිහිල්ලා ටිෂු එකේ deposit වෙච්ච ගමන් අර කොන්ඩිස් කෑල්ල වතුරට දැම්මට පස්සේ මුළු මේ වතුර එකම දම්පාට වෙනවා වගේ ඒක විසරණය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකෙන් දැනට අපිට මේ අපි තාම දකින්නේ අර අයිස්බර්ග් එකේ ටිප් එකක් විතරයි. තව මේක ළඟදී අවුරුදු 3-4 ක ඉඳන් තමයි මයික්‍රෝප්ලාස්ටික්ස් ගැන කතා කරන්න පටන් අරන් තියෙන්නේ. නමුත් අර කොස්මෙටික්ස් වගේ කරලා තියෙන රිසර්ච් ප්‍රමාණය ලංකාවේ ඉතාමත් අල්පයි මේ මයික්‍රෝප්ලාස්ටික්ස් ගැන. නමුත් ඩෙෆිනිට්ලි කැන්සර් රිස්ක් එකක් තියෙනවා. MSG ගැන ගොඩක් කතා වෙනවා, විවිධ ලක්ෂණ වෙනවා. ඒ ගැන වඩාත් නිවැරදි මතමක් කියලා අපි ડોક્ટર වේවැද්දෙන් අහනවා. MSG ගැන වඩාත් නිවැරදි මතේ මොකද්ද කියලා මටත් කියන්න බැරි වෙයි, දන්නේ නැහැ. මොකද මමත් ඒ සම්බන්ධයෙන් අපි අනික් හැමෝම කරලා තියෙන දේවල් බැලන්ස් කරලා හරියටම වඩා සාධාරණ මොකද්ද කියලා බලන එකයි. MSG නිසා
අර මේ ඉන්ඩිවිජුවල් ඉඩියෝසින්ක්‍රසිස් කියලා අපි කියන විදිහට පුද්ගලයෙකුට විතරක් එන්න පුළුවන් රියැක්ෂන්ස් ආපු ඒවා ගැන තමා වැඩියෙන්ම වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ජෙනරලි කරලා තියෙන මේ මේ පරීක්ෂණ වලින් කොහෙවත් ලෝකේ, ඒ කියන්නේ දැන් කියව අපේ FDA එක ගත්තත් වෙන ආයතන ගත්තත් හුඟක් ඒවා මේ කියන්නේ රෙගුලේටරි මේ තියෙන මේ මේ නියාමන අධිකාරීන් කොහෙවත් ලෝකේ රටවල් වල මේක තහනම් කරන්න තරමට කොහෙවත් කටයුතු කරලා නැහැ. ඒකට හේතුව තමයි අර කියන විදිහට බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයකට එන බවට මේ සාධාරණ සැකයකින් තොරව එච්චර සාක්ෂි ඉදිරිපත් වෙලා නැති නිසා. හැබැයි ලංකාව වගේ රටවල් වල තවත් එක හේතුවකුත් එක්ක දැන් උදාහරණයකට දැන් අපි අපි අද වෙනකොට තත්ත්වය තමයිස මේ සෝඩියම්. නව අපි දන්නවා මේ බ්ලඩ් ප්‍රෙෂර් එකට අපි ලුණු ගන්නකොට දැන් මේකෙත් තියෙන සෝඩියම්. ඉතින් එතකොට සෝඩියම් කන්ටෙන්ට් එක ලුණුත් ගන්නවා වගේම මේ සෝඩියම් ඉන්ටේක් එකක් මේකෙනුත් එනවා. ඉතින් ඒ තත්ත්වය සැලකිල්ලට ගත යුතුමක් තියෙනවා. එතකොට ලුණු වෙනුවට මේක පාවිච්චි කරත් ඒ දෙකෙන් කොයි එකක් පාවිච්චි කරත් ඒ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අපිට ඔය විශේෂයෙන්ම අපි දැන් අපේ අපේ ලංකාවේ තියෙන රසකාරක රෙගුලේෂන්ස් වල අපි පැහැදිලිව කියලා තියෙනවා කුඩා ලදරුවන්ට දෙන රස මේ ආහාරවලට මේක එකතු නොකළ යුතුයි කියලා. ඒකට හේතුව තමයි එතකොට මේ ළමයින්ගේ රස දැනීමේ හැකියාව. දැන් අපි දන්නවා මේ වෙනකොට ලුණු සහ සීනි දෙකම ලදරුවන්ගේ ආහාරවලට එකතු කිරීම ක්‍රමානුකූලව අඩු කරමින් ළමයින්ට ලුණු දැනීමේ ක්‍රියාවලිය පැනිරහ දැනීමේ ක්‍රියාවලිය අවම කිරීමට යම් යම් ප්‍රයත්න යනවා. ඒ වගේ තමයි මේ මොනෝසෝඩියම් ග්ලුටමේට් වලින් එන මේ MSG වලින් එන රසයට මේ කුඩා දිව හුරු කිරීම අවම කිරීම සඳහා තමයි අපේ ක්‍රියාවලිය යොදලා තියෙන්නේ. මොකද මේක අර අපි දන්නා විවිධ දේවල් කියන අපි ලිකා ඇති කරන අර මගේ දැන් ડોક્ટર සුරාජ් කියාවේ ඒ පිළිබඳව තියෙන විදස් මොනවද කියලා අර කොහෙවත් රෙගුලේටරි එකක් නිසා ඒක තහනම් කරන්න තරම් යොදලා නැහැ. නමුත් අපි ඕනම රසායන ද්‍රව්‍යයක තියෙන්නේ අර ડોස් එක මත අපිට හානි වෙන්න පුළුවන්. අපි දන්නවා ඊට අමතරව අර කියන විදිය රසයට හුරු වීමේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඩොක්ටර් සාහන් කරපු විදිහට මේ අපි දැන් මාධ්‍ය එක්ක ගනුදෙනු කරනකොට මාධ්‍ය මේ අපි විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය තමයි විතර කාල දැක්කේ. නමුත් දැන් වර්තමානය වන විට මේ සමාජ මාධ්‍යයේ විශාල ව්‍යාප්තියක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට මේ මොහොන පොත ගත්තොත් මේකේ ෂෙයා වෙන සෑම පෝස්ට් දෙකක් නැත්නම් තුනකට පස්සෙම තියෙන්නේ එක්කෝ සුදු වෙන්න ගන්න ක්‍රීම් එකක් එකෝ සුවඳ ගන්න ගාන සෙන්ට් එකක් ගැන එහෙම නැත්නම් ඒ වගේ දේවල් ගැන මේවා රජයක් විදියට හරි එහෙම නැත්නම් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විදියට හරි නියාමනය කරන්න. දැන් මේ වගේ තියෙන මේ අන්තර්ගතය සහ ඉන්ග්‍රීඩියන්ට්ස් පිළිබඳව කිසිමක් මේ මාධ්‍යවල සැරිසරණයට නැහැ. නමුත් ඒවට ඒ සම්බන්ධයෙන් වෛද්‍ය සංගමයේ විදියට හරි මැදිහත්වීමක් කරන්න තියෙන බලාපොරොත්තු කොහොමද? දැනට ඇත්තටම තියෙන ප්‍රශ්නේ තමයි ඒක මේ දැනට තියෙන නීති යටතේ අපිට ඒවා නියාමනය කරන්න බැරි එක. නමුත් දැන් අපි දැන් ඇත්තටම නීති ඔක්කොම වෙනස් කරගෙන යනකොට ඒ අලුත් එකේ විද්‍යුත් නියා මාධ්‍ය ඒ වගේම Facebook කියන ඒ වගේ දේවලු නියාමනය කරන්න නීති රීති ඇතුළත් වෙනවා. ඇත්තටම කියනවනේ දැන් ඇත්තට උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට ඔන්ලයින් ඕඩර් කරලා ගන්න පුළුවන්. නමුත් ඒවටත් ඉස්සරහට මොකද ඒ Facebook ගත්තොත් Facebook අදාළ අය ඒගොල්ලන්ගේ තියෙන ඇඩ්ස් වලට රෙස්පොන්සිබල්. ඒ යටතේ ඉස්සරහට එන අපේ මේ නීති යටතේ අපි ඒවට දැනට මේ නීති ඇතුළත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට පොඩි කාලයක් යයි. මොකද දැනට අපි ඒක අලුත් කරගෙන යන හින්දා. මොකද ඇත්තටම කියනවා නම් කොස්මෙටික් ඇඩ්වර්ටයිසින් කියන එකෙත් විශේෂ නීති රීති ගොඩාක් තියෙනවා. ඒ දැනට ඒවා අර ප්‍රශ්න නිසා මේවා වෙන්නේ නැහැ. ඇත්තටම කියනවා නම් ඇඩ්වර්ටයිසින් කියන එක ගත්තොත් ඔය Facebook ඇරුණාම අනිත් ඒ වගේ ඒකේ Facebook උත් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒ ඇඩ්වර්ටයිසින් කියන අපේ ගයිඩ්ලයින් එකේ තියෙන එක බැලුවාම දැනට ගොඩාක් තියෙන දේවල් වලට විරුද්ධව අපිට නීති අනුකූල පියවර ගන්න පුළුවන්. අර මේ පොඩි කාල සීමාව ඇතුළත තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. ඒවට විරුද්ධ පියවරක් ගන්න බැරි එක. ඔව්
ඕ මෙහිමයි දැන් ඇත්තටම කියනවා නම් ඒ නේෂනල් මෙඩිසින් රෙගුලේටරි ඔතොරිටි එකට අර අපි අර පැනල වගේ අල්ලන එහෙම කොටසක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම මේ අවස්ථාවේ අපිට මේ ක්‍රියාත්මක කරන්න බැරි ප්‍රශ්නේ අර කොස්මෙටික් කියන එක නීතියෙන්ම රෙගුලේටරි ඇක්ට් එකෙන් අයින් කරපු නිසා. ඇත්තටම ඒ ඔක්කොම හරියට ක්‍රියාත්මක වෙනකොට ඕවට මං හිතන්නේ ටික විසඳුමක් එනවා. ඇත්තටම අපි දැන් මේක ඉවර වෙනකන් තමයි ඉන්නේ. ඇත්තටම අපි ගොඩක් ඒකට උත්සාහ කරනවා. එතන අර ලීගල් ඩ්‍රාෆ්ට්මන් ගේ එතන ඒ වගේ ඩිලේස් තමයි තියෙන්නේ. ඒක පාර්ලිමේන්තු එකේ නුදුන් යවෙන්න ඕන. දැන් අපිට පණින්න පුළුවන්. නමුත් ඊටහාට නීති පියවරක් ගන්න අපිට දැනට තියෙන අර සිදුවෙච්ච දේ හිඳ ප්‍රමාණවත් නැති එක තමයි ගොඩක්ම ලොකු ගැටලුව තියෙන්නේ. ඉවත් කිරීම අවශ්‍ය ඒක ඕන කමෙන් කරපු දෙයක්ද? එහෙම නැත්නම් මට ඒ ගැන හරියටම කියන්න අමාරුයි. මොකද අපි ඒ කාලේ ඒකට ඉන්වෝල්ව් වෙලා හිටියේ නැහැ. නමුත් දැනට මම දැනගත්තු විදිහ හැටියට ඒ කියන්නේ ඩර්මටොලොජිස්ලා ඉන්වෝල්ව් වෙලා හිටියේ නැහැ. ඒ අවස්ථාවේදී ඒ අදාළ කමිටු වල හිටියා හිතලා අනේ මේ මූණේ ගාන ක්‍රීම් මනම් මේවනේ. ඉතින් මේවට රෙගුලේට් කරන්න ඕනේ නැහැ කියන අදහස එතන මම හිතන්නේ තීරණ ගන්න ආයට තිබුණු මේකක් නිසා සිද්ධ වෙච්ච දෙයක් කියලා තමයි අපි හිතන්නේ. මමත් ඒක හරියටම දන්නේ නැහැ. මොකද අපි ඒ කාලේ අපිට ගොඩාක් ඉස්සරලා අපි ඒවට ඉන්වෝල්ව් වෙලා හිටියේ නැහැ. නමුත් ඒ වගේ දෙයක් හින්දා තමයි අවසනවන්ත දෙක කොහොම හරි වෙලා තියෙන්නේ. ලංකාවේ ප්‍රොඩියුස් කරන ඔය එක එක ක්‍රීම් වර්ග ගොඩක් ඒවා පපායා කියයි ඒ වගේ එක් වගේ ක්‍රීම් වල ඇත්තටම ඒවයි ඔය කියන දේවල් අඩංගුද නැත්තම් මෙහෙමයි. ඇත්තටම කියනවා නම් NMR එකේ රෙජිස්ටර් වෙන හැම ප්‍රොඩක්ට් එකකම අදාළ දේවල් අපි බලනවා. ඒ කියන්නේ heavy metals බලනවා, concentration එක නියම විදියට තියෙනවා, labeling තියෙන විදියට properly NMR එකේ රෙජිස්ටර් වෙලා එන ගොඩක් ප්‍රොඩක්ට්ස් වල safety එක ඇත්තටම හොඳයි. ක්වලිටි එකත් ඒ අවශ්‍ය තත්ත්වෙට තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ NMR එකේ රෙජිස්ටර් වෙන්නේ නැති එක. තව පොඩි ගැටලුවක් තියෙනවා. සමහරවිට ඒගොල්ලෝ අපිට sampling එකට දෙන එක නෙමෙයි ඇත්තටම දානකොට මාකට් එකට අපිට සමහර අවස්ථාවල සැක තියෙන අවස්ථා තියෙනවා. ඒගොල්ලෝ ඒකම වෙනස් කරලා දානවාත් කියලා. ඒ වගේ වෙලාවක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාව වුණත් ඇත්තටම අපි දැන් post market surveillance එක පටන් ගත්තාම ওই ප්‍රශ්නෙත් ගොඩක් වෙලාවට overcome වෙනවා. නමුත් අපේ register වෙන දේවල් නම් හැමදේම අපි හැමදේම වෙරි හොඳටම ස්ට්‍රික්ට්ලි බලලා තමයි දෙන්නේ. එහෙම නැතුව දෙන්නේ නැහැ. නමුත් අපි වගකීමක් ගන්නේ නැහැ තැන් තැන් වල හදන දේවල්. මොකද ඒවා කිසිම දෙයක් දැන් මම කිව්වේ එකේ මම පැහැදිලිවම කිව්වා කොස්මෙටික් කියන එක මැනුෆැක්චරින් ස්ටෝරේජ් ඒ ඔක්කොම කිසිම දෙයක් ලංකාවේ රෙජිස්ටර් නොවෙච්ච කෙනෙකුට කරන්න බෑ. එතකොට ඒ ගෘහාශ්‍රිතව හරි මොනවා හරි විදියකින් කරනවා නම් ඒක නීත්‍යානුකූල නැහැ. ඒ කිසිම දෙයක් ලංකාවේ නීත්‍යානුකූල නැහැ. ඒවා මැනුෆැක්චරින් ෆැසිලිටි එකේ ඉඳලා සියලු දේවල් NMR එක බලලා රෙගුලේට් කරලා විතරයි නීතිය හැටියට හදන්න පුළුවන්. එතකොට ඇත්තටම ඒ විදිහට රෙගුලේට් වෙලා එන අපේ රෙජිස්ටර් වෙලා එන ප්‍රොඩක්ට්ස් වලට හොඳ ස්ටෑන්ඩඩ් එකක් ඇත්තටම කියනවා නම් තියෙනවා. නමුත් අපි වගකීම ගන්නෙ නැහැ ඔය තැන් තැන් වල හදන එක. අනිත් එක තමයි පර්සනලයිස් කොස්මෙටික් කියලා වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ ඒක EU වලවත් තාම රෙජිස්ටර් වෙලා නැහැ. Tamanට ඕන දේවල් කියලා හදාගන්නවා. නමුත් ඒක නම් ලංකාවේ තාම ඒ ගැන මොකක්වත් අපේ කියන්නේ අනුමත වෙලා නැහැ පර්සනලයිස් කොස්මෙටික් කියන වර්ගය. EU වලත් ඒගොල්ලෝ තාම ඒ ගැන සලකා බලනවා විතරයි. ඒකින් ද අපේ රෙජිස්ටර් වෙලා ඉන්න ප්‍රොඩක්ට්ස් ඇත්තටම කියනවා නම් හැම එකේම අපි ඒ බලන්න අවශ්‍ය හැමදේම බලලා තමයි දෙන්නේ. එහෙම නැත්නම් අපි රෙජිස්ට්‍රේෂන් දෙන්නේ නැහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ මං හිතන්නේ අපි අර නොකරපු කාලේ ආපු දේවල් ගැන තමයි අපිට ඒ කාලේ ඉඳන් හොඳ දේවල් ලැබිලා තියෙන්න පුළුවන්. බට් හොඳ නැති දේවල් ආපු ඒ වගේ තමයි ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ. මෙහෙමයි දැන් ඒකේ ශ්‍රී ලංකා NMR එකේ ඇත්තටම කියනවා නම් කස්ටම්ස් එකත් එක්කත් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක ඒ ගෙන්නන්න පුළුවන් දේවල් වල සීමාවක් තියෙනවා. සමහර දේවල් දැන් ග්ලූටතයන් වගේ දේවල් ඇත්තටම බැගේජ් ගෙන්නත් බෑ. දැන් අපි තහනම් කරාට පස්සේ ඒක බැගේජ් ගෙන්නත් බෑ IV එක. ඒ වගේ බැගේජ් ගේනේවනිත් දැන් අපි එක්කෙනෙක් කියන්නේ නේම් පේෂන් එක්කෙනෙකුට රික්වෙස්ට් කරලා ගේන දේවල් උනත් ඒ ගේන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා ගෙන්න බෑ. අපි එයාපෝට් එකේ වුණත් ඇත්තටම ඒ සේල් සෙන්ටර්ස් ඒ වගේ රෙගුලේට් කරන මෙකැනිසම් එකක් තියෙනවා. ඒ
දැනටමත් ඒ මට හොඳ ප්‍රශ්නයක් මේ මේක නියාමනය කිරීම සඳහා වෙනමම තියෙනවා ආහාර ප්‍රචාරණය සම්බන්ධයෙන් ඇඩ්වර්ටයිසිං ඇන්ඩ් ලේබලින් රෙගියුලේෂන්ස් කියලා හදලා තියෙනවා නමුත් මේ ක්‍රියාවලියේදී මේක මේකේ අපි දකින අඩුපාඩු කියන්නේ චැලෙන්ජ් එකක් අභියෝග ගණනාවක් තියෙනවා මේක ක්‍රියාත්මක කරනකොට මම බය නැතුව කියනවා ඒ කියන්නේ අද වෙනකොට දැන් ඕගොල්ලෝ දන්නවා ඇති ආහාර පනත යටතේ මොනවා හරි ආහාරයක් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාරයක් විකුණනවා නම් ඒ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන එයාට විරුද්ධව අත්අඩංගුවට අරගෙන හෝ නොගෙන හෝ එයාට විරුද්ධව නඩු පවරන්න පුළුවන් දැන් මම කඩයක් දාගෙන ඉන්නවා නම් මගේ කඩේ විකුණන්න තියෙන දේවල් මං ඔක්කොම කාලා බලලා නෙවෙයිනේ ගිරන්ලා විකුණන්න තියන්නේ නමුත් PHI මහත්තයෙක් ඇවිල්ලා මේ මේකේ ආහාරයට පරිභෝජනයට නොසුදුසුයි කියලා ඒගොල්ලෝ තීරණය කළොත් ඊට පස්සේ මට විරුද්ධව නඩු පවරනවා ඒ වගේම හැබැයි යම් කිසි ආහාරයක් හොඳ නැති ආහාරයක් හොඳයි කියලා ප්‍රචාරණය කරනකොට ඒ ප්‍රචාරණය කරන පුද්ගලයාට විරුද්ධව නඩු පවරන්න අද රටේ නීතියක් නැහැ හදපු මිනිහව තමයි අල්ලන්න යන්න ඕනේ ඇත්ත වශයෙන්ම මාධ්‍ය ඉස්සරහා මම මේ කියන්නේ අපිට නීතිය පනවන්න පුළුවන් නම් මාධ්‍යයක් ප්‍රචාරණය කරනවා නම් සල්ලි අරගෙන හෝ නොගෙන හෝ මේ වැරදි දෙයක් හරි කියලා ප්‍රචාරය කරනවා කියලා ඒ මාධ්‍යයට ඒ ප්‍රචාරණය කරන පුද්ගලයා මොකද කඩේට ගියාම විකුණන පුද්ගලයාට ඉස්සල්ලාම නඩු පවරන්නේ එතකොට විකුණන පුද්ගලයා කියනෝනේ මේ මම අහවල් පුද්ගලයාකෙන් අරගත්ත බඩුවක් ඒ බඩුව මට වග කියන්න බෑ කියලා අරයව අල්ලලා දෙන්න ඕනේ එතකොට තමයි යාට විරුද්ධව නඩුව ගෙනියන්නේ නමුත් එහෙම නෙමෙයි මේ මාධ්‍ය මේ කියන්නේ ප්‍රචාරණ වෙළඳ ප්‍රචාරණයේදී වෙන්නේ ඒ අපි රවුමට කැරකිලා යන්න ඕනේ අර ප්‍රචාරණය කරන පුද්ගලයා හොයාගෙන නමුත් ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ ප්‍රචාරණය සිද්ධ වෙලා ඉවරයි අපි මේ නඩුව ගෙනිහිල්ලා ලොකුවට රවුමට ගිහිල්ලා එනකොට ඇත්ත වශයෙන්ම මේ අපි උත්සාහ කරනවා මේ ප්‍රචාරණය වළක්වන්න මේ කවුරු හරි කෙනෙක් වැරදි ප්‍රචාරණයක් කරනවා නම් ඒකට විරුද්ධව කෙලින්ම ප්‍රචාරණය කරන තැනැත්තට විරුද්ධව නඩුව පවරන්න. නමුත් ඒක ඉතාමත්ම දුෂ්කර කාර්යයක් වෙලා තියෙනවා. මම හිතනවා කවදා හරි අපිට ඒක සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. එදාට ඔබතුමිය කියපු ප්‍රශ්නෙට විසඳුමක්. එහෙම කරපු හැම අවස්ථාවකම විශාල ගැටලුවක් ඔයගොල්ලෝ දන්නවත් දන්නේ නැහැ මම මේක පුද්ගලිකවම කියනවා අපි දැන් මේ ට්‍රැෆික් ලයිට් එකක් අපි මේ දවස්වල පාවිච්චි කරනවා ඒකේ නිර්මාතෘවරු ගොඩාක් ඉන්නවා ඉතින් ඒ වුණාට ඒක හැදුවේ මමයි ලිව්වේ ඒ ට්‍රැෆික් ලයිට් එක පටන් ගත්ත වෙලාවේ අපි ඉස්සරෝම කරේ ගයිඩ්ලයින් එකක් හැටියට ඉදිරිපත් කරා ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක තඹේකට එක ගණන් ගත්තේ නැහැ ගයිඩ්ලයින් එකක් කියන එක කියපු දාලා අපි කිව්වා ඔයගොල්ලෝ මේ ගයිඩ්ලයින් එකක් හැටියට මේක හරියට ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට නීතියක් ඕනේ නැහැ ඔයගොල්ලෝ තඹේකට ගත්තේ නැහැ අවුරුද්දක් යනකල් කිසිම දෙයක් ඒකට ඒ අනුව කටයුතු කළේ නැහැ. ඊට පස්සේ අපිට සිද්ධ වුණා මේ ගයිඩ්ලයින් එක ලීගල් ජාගන් වලට හරවලා රෙගියුලේෂන් එකක් බවට පත් කරන්න. ඒ වෙලාවේ ඉඳලා ලොකු සටනක් ගෙනිච්චා මේක පරක්කු කරන්න, අරක කරන්න, මේක කරන්න, එහාට ගෙනියන්න, මෙහාට ගෙනියන්න කරලා තමා බොහොම අමාරුවෙන් මේ ට්‍රැෆික් ලයිට් එක ඉස්සරවම පටන් ගත්තේ සිස්ටම් එක. අද වෙනකොට මම දන්නවා ලෝක ඒ කියන්නේ බහුජාතික සමාගමනුත් දන ගහලා තියෙනවා මේ ට්‍රැෆික් ලයිට් එක ඉස්සරහා මොකද ඒගොල්ලොත් තමන්ගේ රෙසිපි එක වෙනස් කරලා මේ ඉස්සර රතු පාටට තිබිච්ච රමහර ආහාර වර්ගවල කහපාට ලේබල් එක දක්වා තමන්ගේ සීනි කන්ටෙන්ට් එක අඩු කරලා තියෙනවා ඉතින් සමහර රටවල් වල කතන්දර අහලා තියෙනවා මේ කිසිම රටකට තමන්ගේ රෙසිපි එක වෙනස් කරන්න සූදානම් නැහැ කියපු ආයතන මේ බහුජාතික සමාගම් අද වෙනකොට ඒකට අනුගත වෙලා අඩු ගානේ තැඹිලි පාට ලෙවල් එකට සීනි අඩු කරලා තිනවා. නමුත් එහෙම කරගෙන යන්න ලොකු සටනක් කරන්න වෙනවා. අපි ඉස්සරහදී බලමු අපේ ඕගොල්ලන්ගේත් සහාය අපිට ලැබෙනවා නම් ඒක වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා.
ඩොක්ටර් හේමන්ත කියපුවකට මට පොඩි දෙයක් ඇඩ් කරන්න පුළුවන් නම් මම දැන් ඔයගලන් අහුව ෆාස්ට් ෆුඩ් ගැන. දැන් මට පොඩි දෙයක් කියන්න තියෙනවා මාධ්‍යයට. දැන් අපි ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඒ ප්‍රචාරණය කරන කෙනා ගෙනල්ලා දාන ඇඩ්වර්ටයිස්මන්ට් එකට ඒ කෙනා වගකීමක් ගන්නවා. ඒක හරි. නමුත් දැන් උදාහරණයක් විදිහට හිතන්න දැන් මාධ්‍ය චැට් ෂෝ එකක එහෙම නැත්නම් යන මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක ඒ යන අතරේ ඇඩ්වර්ටයිස්මන්ට් එක විතරක් නෙමෙයි නියන්නේ අර ප්‍රෝග්‍රෑම් එක අතරට මාධ්‍ය පටන් ගන්නවා ඒක අර අර ප්‍රොඩක්ට් එක ගැන තමන්ගේ ඔපිනියන් එක දෙන්න. ඒතර උදාහරණයක් විදිහට මම ගන්නම් මේ දවස්වල තියෙන අර ෆ්‍රයිඩ් රයිස් රෙසිපි පහ. ෆ්‍රයිඩ් රයිස් රෙසිපි පහ එම ආයතනය ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දාන එක ඒගොල්ලන්ගේ අවශ්‍යතාව. එතකොට ඒ එක්කම අර ගෙනියන නිවේදකයාත් සින්දුවක් දාන අතරේ ඊළඟට කියනවා දැන් මේ ඒක ගේන්නෙත් අර බබා අද කෑම කෑවේ නැද්ද? එහෙනම් අර අහවල් ෆ්‍රයිඩ් රයිස් එක හදලා දෙමුද? එතකොට මාධ්‍යනොත් මේක තවත් ටිකක් උලුප්පා දැක්වීමක් කරනවා නේද? මම අහලා තියෙන මොකද ඇත්තම කිව්වොත් මම ටීවී බලන්නේ නැතිම ගානයි. මම වාහනේ යද්දී අහන FM channel ගැන තමයි මම මේ කතා කරන්නේ. ඉතින් එතකොට නමුත් මේ දේ වෙනවා. දැන් මං අහලා තියෙන විදිහට නම් ලෝකයේ වෙනත් රටවල් විශේෂයෙන් දියුණු රටවල ඒ විදිහේ ප්‍රචාරණීය නිවේදකින්ට තහනම්. නිවේදකයා කරන්න ඕනේ තමන්ගේ වැඩසටහන ඉදිරිපත් කරන එක. අර වෙනද ප්‍රචාරණයේ ඉන්න ඕනේ වෙනද ආයතනයේ. එතකොට වෙනද ආයතනය ගැන වගකීමක් දරනවා. නමුත් ඇයි අපි මේක කරන්නේ? ඒක අවශ්‍ය නැහැ නේද? Now that's a very good question. Then ඇහුවේ අර අපි උණු වතුරට දාලා බොන ටී බෑග්ස් ඒවල මයික්‍රෝප්ලාස්ටික්ස් තියෙනවද කියන එක. දැන් ඒක ඒ හදන ප්‍රොඩක්ට් එකේ බෑග් එකේ ක්වොලිටි එක අනුව වෙනස් වෙනවා. සහ දැන් ඔය අපි තේකොළ කියලා පොඩි පොඩි කුඩු පවුඩර් එක ආවට මොකද දැන් ඔය මයික්‍රෝප්ලාස්ටික්ස් කියන එක හිතන්න එපා හැමතිස්සෙම මාළුවන්ගෙන් විතරක් අපේ ඇඟට ඇතුල් වෙනවා කියන එක. අපි මේ ඉන්න ඇට්මොස්ෆියර් එකේ මේ වාතයේත් මේ මයික්‍රෝප්ලාස්ටික්ස් පාවි පාවි තියෙනවා. ඒ වගේම අපි බොන වතුරෙත් තියෙනවා. අනිත් එක හිතන්න එපා මාළු කෑවහම විතරක් මේ මයික්‍රෝප්ලාස්ටික්ස් ඇඟ ඇතුළට යනවා කියලා. ඔය මයික්‍රෝප්ලාස්ටික්ස් ඔය පොඩි කෑලි ඔය ගිහිල්ලා තනකොළ වල ඩිපොසිට් වුණාට පස්සේ ඒක කන හරකගේ ඇඟටත් යනවා. ඊට පස්සේ ඒක හරකගේ බඩවැල හරහා ගිහිල්ලා හරකගේ මාංශ වලටත් එනවා. ඒතකොට හරක් මස් කෑවත් ඔය මයික්‍රෝප්ලාස්ටික්ස් ටික අපේ ඇඟට එනවා. එතකොට ඔය වාතයේ තියෙන මයික්‍රෝප්ලාස්ටික්ස් ටික ගිහිල්ලා තේ දැල්ලේ ඩිපොසිට් වෙන්නත් පුළුවන්. ඒකෙන් හදන තේ පවුඩර් එකටත් ওই මයික්‍රෝප්ලාස්ටික්ස් ඇවිල්ලා තියෙන පුළුවන්. නමුත් අපි තාම දකින්නේ මේ පික්චර් එකේ අයිස් අර අයිස්බර්ග් එකේ උඩ කොටස විතරයි තාම. තව අපි නොදන්න විශාල ප්‍රමාණයක් අපි නොදන්න දේවල් තියෙනවා. තාම අපි දැකලා තියෙන්නේ මයික්‍රෝ සහ නැනෝ ස්කේල් එකට විතරයි. තව එතනින් එහාට ඊට වඩා කුඩා ස්කේල් එකට මේක ගිහිල්ලා තියෙනවද කියන එක තාම පරීක්ෂණ මට්ටමේ පවතින. අද මාතෘකාව අර පිළිකා ගැන හින්දා මම මේ දේ සඳහන් කරේ නැහැ. නමුත් දැනුවත් කිරීමට තාම දැන් පරීක්ෂණ යනවා. මේ නැනෝ ස්කේල් එකේ තියෙන මයික්‍රෝ ප්ලාස්ටික්ස් අම්මගේ බ්‍රෙස් මිල්ක් එක හරහා බබාට එනවා. ඒ කියන්නේ මව් කිරි හරහා තාම පරීක්ෂණ යනවා ඒකට බබාට එනවා. ඒ වගේම නැනෝ ස්කේල් එකේ තියෙන මයික්‍රෝ ප්ලාස්ටික්ස් අර අම්මයි බබයි මේ සම්බන්ධ වෙලා තියෙන වැදෑමහ හරහා බබාට එනවා. ඒ කියන්නේ කිසිම දෙයක් පරිසරයට නිකුත් කරපු නැති විසිකරපු නැති බබෙක් ඉපදෙනකොටත් ප්ලාස්ටික් අංශුත් එක්ක තමා දැන් ඉපදෙන්නේ. ඒවා තාම පරීක්ෂණ මට්ටමේ තාම හොයාගෙන යන දේවල්. Yes, I agree with that in principle.
actually what should happen is that e unata den tiena tattwe hatiyata hungak welawata trend ekak tiyenne api penuma wenas karanna utsaha karanawa thing etakota apita apita ehttama den wela tiyenne as a dermatologist I'm talking like if I start even in my clinic I'm not talking about the private sector but even in my clinic if I say okay this is part of aging take it as that patients will not be happy ඒකට අපිට ඇත්තටම කරන්න වෙන්නේ ඉස්සර වෙලා ඒගොල්ලන්ගේ මනස වෙනස් කරගන්න වෙනවා ඉතින් මේ මනස වෙනස් කරන එකේදී ඇත්තටම හුඟක් දුරට උදව් වෙන්න ඕන වෙන්නේ මීඩියා තමයි ඔව් සර් අපිට දැනට ඒක කරන්න පුළුවන් නමුත් ඒ වෙලාවට වෙන්නේ ඒ patient ඒ ගැන satisfied නැහැ. එතකොට යනවා වෙන කෙනෙකුට. එතෙන්දි වෙන්නේ non qualified කෙනෙක්ගෙන් තමයි අන්තිමට patient ඉතුරු ඉවර වෙන්නේ. ඒ නිසා තමයි අපි හුඟක් වෙලාවට balance එකකට යන්න හදන්නේ. නමුත් මං හිතන්නේ අපි හැමෝගෙම doctors විදිහට, media විදිහට සහ මිනිස්සු විදිහට අපි ඉස්සෙල්ලා යන්න ඕනේ දේ තමයි මේ නැවත අපිට යම් යන්න පුළුවන් මට්ටමකට ස්වභාවිකත්වයට යන එක හැම දෙකෙම ආහාර කියලා ගත්තත් ඇඳුම් පැළඳුම් ගත්තත් කොස්මටික්ස් ගත්තත් හැකිතාක් දුරට නැවත අපි ස්වභාවිකත්වයට යන්න වෙන දවසක් අපිට එයි අනිවාර්යයෙන්ම ඒ කාලේව තිබුණෙත් නැහැ. සල්ලි වලට කරන්න දෙයක් නැහැ මේ ලෝකේ. සල්ලි වලින් තමයි හැමදේම කරන්නේ. ඒක හානිදායක නෝ දරුවා වයසට ගියත් මම දැන් දේශනවලදී කියන පුඩක් ලස්සන කරන්න බැරි දෙන්නේ කිව්වා. පුඩා බබාවයි වයසට ආච්චිවයි. බබාව රූපලාවන්‍ය කිව්වොත් එයා යක්කටි වෙන්නේ. වයසට තාත්තව රූපලාවන්‍ය කිව්වොත් පිස්සු වෙන්නේ. ඒ නිසා මම කියන්නේ මේ ලංකාවේ ඉන්න සිසුන් මහත්යලට පුළුවන් මොකද කරන්නේ. ඇයි අනිත් එක්ක මේ ඉන්න වැඩේ පට්ට බොරුණිය ඔය කියන්නේ දැන් ආයෙත් පැත්තෙම හැමදාම මේ පට්ට බොරු තරුණිය කරන්න බෑ. වැල්ල පේනවාමයි. දැන් ප්‍රධාන දේශපාලකන් ළඟටම හොදටම ආයෙත්. ඉතින්ලා එතන හදන්න ඕනේ. ඊට පස්සේ තල්ලි වලින් මේ කරන යන බොරු දෙල්ලම නවත්තන්න. බොහොම ස්තුතියි. අපි මේ අන්තිම ප්‍රශ්න ටික විතරක් ගමු වෙබිනාර එකේ. There's a question by Dulanjali Vijay Tilaka. Two questions from the same person, so I'll read both together. I have seen whitening cream and glutathione products affecting for pregnant moms and lactating women. If so, explain it scientifically. The second question from the same person, another question, are vitamin A supplements affect lactating moms, especially for their babies? About glutathione and whitening creams, they should not be used on pregnant women, because if you take whitening creams, hydroquinone is a potential mutagen, so it should not be used. And I mean, so glutathione, even glutathione
they are not to be used in pregnancy, especially in my presentation also I said, if you are planning a pregnancy, don't go for anything other than your basic skincare products. Vitamin A is also, vitamin A derivatives are, they should never be used in pregnant women. So actually, if you take the more advanced vitamin A derivatives, they are advised, especially the oral vitamin A derivatives, you are advised not to become pregnant for 2 years. So vitamin A during pregnancy, I don't think it can be recommended. The last question is from Hasantika. Is there any way to regulate laws against whitening creams, heavy metal toxicity? And is there any records of heavy metal toxicity of whitening creams in Sri Lanka? Second one is, what are the other heavy metals except copper in whitening creams which can affect an effect in it exceeds the permissible limits? I think the first question, what are the regulations, that was answered by Dr. Shriyani earlier. And if you take can you please? Is there any records of heavy metal toxicity of whitening creams in Sri Lanka? Yes, actually, there is a Professor Basnayaka, who is from Peradeniya University, who has done a lot of work on this. So his work is published, and actually, according to his work, some of these whitening products, the amount of heavy metal available in those products varies within batches. So what Dr. Shriyani said, you may bring one product for registration and then you may change it post-marketing. That also is happening according to Professor Basnayaka's research. So he is the one who has done a lot of work on this. So there are records in Sri Lanka. And also, if you take these very popular whitening creams like Gori, which have been banned in other countries because they contain about 2,000 times the allowed limit of mercury. And about, like the question I think was, with what are the other heavy metals other than copper? Actually, it's mainly mercury, but lead is also one of the offending agents. And which creams can have effect on the if it's more than the permissible amounts? What are the effects, she wants to know? What are the effects if it's more than the permissible amounts that is there in the whitening cream? Yeah, I think if you take the heavy metals, I think the list is endless. You can go up to kidney damage. But the immediate effects would be severe bleaching. I think because of the limitation of time, we need to bring an end to this very interesting and enlightened session. And I would like to thank all the resource persons for their contribution and the media also, because we want to convey the correct message to the general public. Finally, I would like to invite Dr. Kalyani Guruge to hand over the tokens of appreciation for our resource persons, Dr. Sajith Edirisinghe, Dr. Hemantha Herath, and Dr. Indira Kavita. Thank you very much for attending this session, and the refreshments are available outside. Thank you.